සරණයි සියලුම පොඩි හාම්බුරොන් වහන්සේලාටත් එවගේම සියලුම දරුවන්ටත් අදත් අපි විශේෂයෙන් ත්‍රිපිටක ධර්මය පොතේ තුනවසරට අදාල පාඩමක් සිෙද්ධ කරන්ඩයි බලාපොරොත්තු වේ. ඉති මහා ගැඹුරු ධර්මයක් අපේ ශාසනය තියන ත්‍රිපිටකේ තියන ගැබුරුම දේශනාවක් තමයි පිසරලවාදී ගෙන ගණඩු සහදරන්. චතුරාරය සතතිය ඔබට තියෙන පාඩන් වල චතුරාර්ය සත්‍යය පාඩම ටකක් ප්‍රබල එවගේම ගැඹුරු පාඩමක් කියන එක දන්. කොච්චර ගැඹුර වුණත් බුදු හාම්දුරෝ ලෝකේ දුක කියන එක පිළිබඳනැත්තං ජීවිතයේ යතහාර්ථය හඳුනාගත්ත එ අවස්ථාවක් තමයි චතුරාරය සතතිය කියලක. මෙ ලෝකයේ තියෙන සත්‍යතහාවයන් මේ ලෝකයේ තියන ඇත්ත තත්ත්වය හඳුනාගණ්ඩ ලැබුණු වටින අවස්ථාවක් විදිහට අපිට චතුරාර්ය සත්‍යය හඳුන්වන්ඩ පුළුවන්. සත්තිය කියලා එතන තියෙනවා. ඇත්ත ඇතිසැටියෙන් දෙකීමේ අවස්ථාව, දවසින් උපයාගත්ත එකක් නෙවෙයි එක දවසින් අවබෝධ කරගත්ත එකක් නෙවෙයි පුංචි හාමුදුරුලට දරුවන්ට තේරෙනවා ඕනිම දෙයක් අපි දකින දෘෂ්ටිකෝනයක් තියෙනවා දැන් ඔබ වහන්සේලා සහ දරු අධ්‍යියනය කරනකොට තමන්ගේ ජීවිතයට ඒ පාඩමක් ඉගෙන ගන්න ඕනම් ඒ පාඩම අපි ජීවිතයට ලළංකර ගන්න ඕනම කොද කර නිතර නිතර භාවිත කරන නිතර නිතර අධ්‍යියනී කරනු ඒ අධ්‍යන කිරීමෙන් තමයි අපිට පාඩම යම්මාකාරයකට අවබෝධයක් ලබාගන්න පුළුවන් වේ එතකොට අවබෝධී කියන එක ඉතාම වටිනා දෙයක් බුද්ධ කියල කියන්නේ අවබෝධය අවබෝධ කරගත්ත නිසානි බුද්ධ වෙන්නේ එතකොට අවබෝධය කියන එක පුංචි හාදුුරලටත් කොච්චර වැදගත්ද වගේ අපේ දරුවන්ට අනිත් අයට අවබෝධී කියන එක කොයි තරම් ප්‍රබල සාධකයක්ද. කියලා ඔබ හොඳට ඉගෙන ගන්නට ඔබට තේරෙනවා. එනිසා පොඩිහාන්දරෝ ඒ නිසා දරුවෝ අපි අද බලාපොරොත්තු වෙනවා චතුරාරය සතතිය කියන පාඩමයටති ගැබුරු ධර්මය ටිකක් සරලවෝගොල්ලොන්ට කියලද. ඒ සරලව කියල දෙන කාරණ, ඔබ බලාපොරොත්වවෙෙන් විභාගයට සාධකයක් කරගන්නනි විභාගෙට ඔබ සාධකයක් කරගන්නඒ වගේම ඔබේ ජීවිතයටත් මේ චතුරාර්ය සත්තිය තමන්ගේ ජීවිත්තයේ සාර්ථක කරගඩත් අවශ්‍ය කරන මාර්ගයයක් කරගන්න විශේසෙන් භික්‍ෂුන් වහන්සේලා විදියට ඒවගේ මෙහිණින් මාන්සේලා විදියට අපිට තියෙන ලොකු වග කියීම ඒ වගකීම තමයි චතුරාර්ය සත්‍යය කියන එක නිරතුරුවම අධ්‍යනය කරමින් අපේ පැවිදි ජීවිතය සාර්ථක කරගන්න අවස්ථාවක් අපි උදාකරගන්නට ඕවුන්. අපි එම බලමු චතුරාර්ය සත්‍යය කියන පාඩම යටතේ කොහොමද සරලව අපි මේ කාරණ ඉගෙනගන්නේ කොහොම ද අපේ ජීවිතයට මේක ලංකරගන්නේ එ වගේම, විභාගේට අආදාළ දැන් පොඩි හාමුදුරල්ල වගේම දරුවන්ටත් විභාග වලට අධ්‍යවශ්‍යවර පාඩමක් ඒක ප්‍රශ්න හාල තියෙනවා අපි පේපරවලට එමනත්තම් ප්‍රශ්න පත්්‍රවල දැකල තියෙනවා මේ හා සම්බන්ධ ප්‍රශ්න කීපයක් අහනෝ කෙටි ප්‍රශ්න කීපයකුත් අහනවා විචාරාත්මක ප්‍රශ්නයකුත් අහන ඒ නිසා මේක හොඳට දැනගන්න හොඳට දැකගන්න හොඳට අහන්ඩ ොඳට බලන්න හොඳට අධ්‍යියනී කරන්න මෙ කෝම කරන්න ඔබට අයිටයේ තියනවා අපි බලමු චතුරාර්ය සතතිය කියන එක සරල දේවල් එකතු කරගෙන කොහොමද මෙකේ තියෙන කාරණා කියලා. මේක පටන්ගනුට තියන සත්හට වන බව දුකට වෙදානං කියලා වෙදාානංකයන වෛද්‍යවරයක්නි සත්හට සියලු සත්වයන්හට බව දුකට බව භවේතියන දුකනසන්ඩ ඉන්න හොඳම වෙදා කෞද පෙබුදු හාම්. වෙන කිසිම වෙදෙකුට වෛ්‍යවරයකුට බවේ දුක නිමන්ඩ වැෑ. ලෙද හුඳ කරන්න පුළුවන්. වෙෙදවරු කියයන්නේ වෛද්‍යවරු කියන්නේ රෝගහොද කරනයිනිි. දවට රෝග විවිධ රෝගහොත කරන්න පුළුවන්. පේන නොපෙනන රෝගහු සුව කරන්න පුළුවන්. හැබබැයි, මේ සංසාර ගමනීින් තියන භයානකම ලෙඩේ තමයි දුකට පත්වෙනවා දුකට පත්වෙන මග ඒක මිදන මග ඒකට බේත්තු ොයාගන්න මේ ලෝක කිසිම වෛද්‍යවරයකුට බෑ. ඒ ඉන්න එකම වෛද්‍යවරය බුදු හාම්රු විතර. එනිසා ඔබ අද අපපි ඉගෙන ගන්නේ ඒ වගේ භවේනැමටි දුකට හේතුවන සාධකයට, භවය නැමැති අපි ඉපදිලා ඉන්න භවය අපිට දු දුක ඇතිවීම දුක නැතිකිරීම දුක නැතිකිරීම මග. මේවා පිළිබඳව නිවරදිව අපේජීවිතයටට බෙහෙත දෙන්නේ කෞද්ද කියලා බලන්න. අපිට බෙහෙත දෙන එකම කෙනා තමයි වෙදානෝ බුදුරජාණන් වහන්සේ. එනම් බුදුන් වහන්සේ අපිට කොහොමද භවය නැමති දුක භවය එපදු අපිට තියන දුක, නැස්සන විඩියේ නසන විදිිය සහ දුරු කරගන්න විදිිය. නැති කරගන්න විදිිය කොහොමදා අපිට කියල දුන්න කියලා බලමු. ඊළඟට කියනවා සසාහනන් බුදු කෙඩෙකුන් ලෝ පහලවන්නේ සත්ත්වයා සසරින් දුකින් මුදවාගන්න. බුදු කෙනෙක් නිකං ආාවට ගියාට පාලවෙන්නේ නේ. අනි තෝනි කෙනෙක් පහලවෙන්නඩ පුලුව. ලෝක දෙබිවරු පහල වෙනවා බ්‍රාක්්මය පාල වෙනවා විවිධාය පහලවෙන්න. ඒ අය පහලවෙන්නේ ඒ ඒ. භවයන් නෝජනය කරන්න විතරයි. දැම් බුදු කෙනෙක් පහලවෙන්න මුළු සත්ත්වයට ඒ සත්වයාගවා මිනිසු විතරක් නෙවි. ගොල්ලු දන්නවා තිරිසංගත වෙන්න පුළුවන් භූතයෝ වෙන්න පුළුවන් දෙවිවරු වෙන්න පුළුවන් යක්ක්ෂෝ වෙන්න පුළුවන් හැම භවයකම ඉන්යායට සහන සලසන්න පුළුවන් එකම කෙනා තමයි බුදුහාන්. බුදු කෙනෙක් පහල වෙන්නෙත් අන්නේ ඉනිසාම එ. බුදු කෙනෙක් පහලවීම කියන ලේසිකාරණාවක් නෙවි. සහ පහල වීම තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ නිකම්ම ඒ බවයේ අපේ කාලෙ බුදු කෙනෙක් හිටියක් කියන වචනක ඩ නෙව. මුළු සසරක් මුළු සත්තුො ලෝකයක් මේ සංසාර ගමනින් චතුරාර්ය සතතියට ගොදුරුවෙන. එකයන්නේ දු දුක ඇතිවීම දුක නැතිකිරීම දුක නැතිකිරීම මග මේ මාර්ග හතර කොහොමද නිවරදිව ගමන් කරන්න කියන එක පිළිබඳව කියල දෙන්න තමයි බුදු කෙනෙකුගේ අත්‍ය අවශ්‍යතාවය ගොඩ නැග. මේක වෙන කාටවක් කියල දෙට. බැ. එනිස්සා තමයි බුදු කෙනෙක් සංසාරදුකින් එතර කරන්න සත්ත්වයාව තොර සංසාරය කියන්නමත් ඉපදීපදි මැරිමැරි බවයෙන් භවයට ගමන් කිරීමයි. සසර සර කියන්නේ සර කියන වචනෙන් නැදලතින් සරක කියන්නේ හැසිරේෙනවානි. දොර සර හැසිරේෙනවා කොයද හැසිර සර්ධන සර සසර මේ භවේ හැසිරේනෝ ඒනම් එකභාවයක් නෙබී මනුෂ්‍යභාවයේ වෙන්ඩ පුළුවන් මේ ඉපදිලා මැරිලගි හිල්ල සත්ව ලෝකෙක ඉපදේනවා දොර සත්තු එක් වෙලා ඒපදුුණා ඒ බාවෙන් ඇති වෙලා ය පෙරේත ලෝකයකටයන්න පුළුව හෙම වවෙඩ පුළුවන් ඒමනත්ම් මනුස ලෝකයකට ඉඩ පුුව ඒවාගේ සිද්ධිතිි ගක්තිීන් මැරිමැරී ඉපද ඉපදී මේ යනගමන් මාර්ගය නිසා පියකට කියනවා සසර කියන එක මතක තියාගන්නද පහසුවි දන්නවා සර කියන්නේ හැසිරෙනවා යනවා සර කියන සර සසර මේ බබයේ ඇවිදින උපසරග පදයක් විදිර ස්‍රදාල මේ බව හැසිරෙනවා ඊළඟට බලන්න දුක්කේ ලෝකයේ පතිට්ටිතු. මේක හොදට ඔලු වෙතියන්න මේ ෝකේ යනෙ දුකමත කෞුරු මොනවක්ුවත් අපි කියරවනි දැන් පුංචිහාම්ල දරු හරි දුකයි මට මන්දුුකෙංගඉන්නේ ඇයිහෙම කියන්න මුළු ලෝකෙම දුකින් ඉන්න කට ඔයාවිතරක් මොක දමුතු දුකක්ති. ඔගොලොන්ට විතරක්කේම අමුතු දුකක්නය. මිති මොකද දුක්කේ ලෝකයේ පති්ටිට. මේ මොකද කියන්නේ බුදුහාදුරු පෙන්නනවා සැරිසරණ සසර සැරිසරන ලෝ වැසියාම පිහිටේ බිහිට සිටින්නේ දුකමතය. ය එතකොටට මුලු සසරේ සැරිසරණ සියලු සත්ව යෝකිවම ඔබත් අහු වෙන ඕනේ. ඔබත් මේ ලෝකයේ ජීවත්වයෙනෙ දුකමත. ඒ නිසා කවුරු සැපමත ජීවත්වෙන යිනෑ. තාවකාලිකෝ අපේ දුක යටපත්වෙලා ඒ ඒ කාලසීමාවට යම්යම් සහන සැලසෙනකොට ඔබ හිතෙන අපිට සැපයි බඩගිනි වෙලාවේ ඉන්නකට දුකයි. හුදට කෑමක් කම්බේන එතකොට අපිට සැපයි ඒ සැප දිගයට දියගන්න පුළුවන්න බෑතාවකාලිකයි එ උදේ වැලඳුවනම් උදේ කෑවනම් බඩපිරුණ සැපයි කොමද දොලා එක දෙක වෙනකොට හාම්දරන්ට එ කොලා විතර වෙනකට කො කොල්ලොන්ට කෙල්ලොන්ට කෝමද පුළුවන්ද දෙකින් පස්සේද කිය බලන් අමාරුයි ඉස්කෝලෑරලා ගියාම යන්නෙම කොයි ක්ඩ බලාගෙන ඇයිඒ අර බඩගිනී කියල දුක නැතිකර හරික නැති කරගත්තගේ මුකො කාලා හිතේ තිට කාලා හැබ ආයරෑවෙනකට මොකද වෙන්නේ දැන් සැපයි කියලා ඉතාගෙනට ආයිත්‍රරෑව වෙනකොට දුකයි බඩගි. ඒ නිසා බුදු හාගර පෙන්න්න නොමේ ලෝකයේය පිහිටල තියෙන්නෙම කොහෙද දුකමන්ද ඒ අපි ටේරුම් ගන්න ඒකයි බුදු හාන්දරෝ පෙන්න්නේ දුක්කේ ලෝකයේ පතිත්්තිිතෝ. ඊළඟට බලන්න මේ වටහ ගැනීම දුකඒ ගැලීම සිටනා අට පහසු නැත බදු කෙනෙක් ලෝ පහලවීම වී මේ බව පහදා දෙේති දැම් මේවා අපිට කියල දෙන්න දරුවනේ මේ කවුරුත් නෑ බුදු කෙනෙක්ම පහලවේඩෝන් දැම් මේ දු දුක සත්තිය නම් දුක ගැන කියනවන කොහොම දෙඒක අපිට හරිට කියන්න තේරෙන්නේ. ඒක පාරමිතා ධර්ම පුරලා අප බෝසත් කෙනෙක් බදුරජාණන් වහන්සේ තමයි දන්නේ දුක කියන එක හරිටම හටගන්නේ කොහෙන්ද දුක කියන එක හරියටම නසන්නේ කොම දෙ කිය අපි දන්නේ අපි දන්නේ තාවකාලික දුකවල් හටගරන්න තැන් විතර බඩගිනින ඔබ විතනවා දුක කියන්නේ නම් නොකාපු නිසා ඒකද බුදුහාම්ද්‍රරෝ ඒකන පෙන්න්නයි එනම් බුදු හාම්ද්‍රරෝ පෙන්නන පලවෙනි කාරණාව තමයි ඉපදීම දුකා ඒ මොක් කොත්න ඉපදුුණුන්න්නේ මේ ඔකෝම් ප්‍රශ්න ඇතිවන් කියන එක තමයි දහම අපිට උගන්නයි. ඒත් කාලයක් ඇවෑමගේ යටවත් වී නොතේරියයි නැවතේ වටා දෙන්නේ තවත් බුදු කෙනෙක් මේ නිසා බුදු කෙනෙකුන් ලෝ පහලවන්නේ මේ ලෝකෙ සැබෑ තත්වය වටහා දෙනු පිණිසේ එනම් දුකහඳුන් වාදී එයින් මිදන මඟ කියාදෙන්. කාටවත් බෑ හුඳෝට මතකතියාගත් මේ කාරණා සාමාන්‍යයෙන් අපි තව කෙනෙකුට කියල දෙන්නේ මේ අපි ඉගෙන ගන්න දා කාරණත් එක්ක විතරයි එහෙම නැතුව දුකක් නසන්න පුළුවන් ප්‍රබල ක්‍රමය අපි දන්නේ නෑනේ බුදු හාමුදුරුව උගන්නපු ක්‍රමවේදය තැමයි අපි මේ පැහැදිලි කර එතකොටඒ අපිට මේ දුක කියන එක නැති කරගඩ නම් අනිවාරයෙන්ම බුදු මග යායුතුයි කියන එක ඳින් තේරුම් ගණ්ඩම වෙනවා. ඊළඟට තියෙන කාරණාව තමයි බලමු දුකෙන් මිදන සතරාකාර විමසුම් මෙන්න යථාර්ථය ඔබ ඉගෙනගත යුතු කාරණාව මෙන්න මේටික තමයි. මොනවදේ කාරණාටික බලන්න එක දුකයනු කුමද්දැයි හඳුනා ගැන ද අපිගුවේ දුක ගැන කතා කරන්නේ චතුරාර්ය සත්තියන එ චතුරාරය සතති මෙන්න කරුණු හතර සතතිය කරුණු හතර. එද පලවෙනියක මකක්ද මෙතිය දුක යනු කුමන්දය හඳුනාගන්න. පලවන මකදද දුක යනු කුමන්දි කල හඳු ඔලු වඩ ගන්නට දුක්ක යනු කුමන්ද. එතකොට දෙවනි ඒට හේතුවමකදද. පලවෙනිිය දුක යනු කුමදද? ඊළඟ දෙවෙවිනි කාරණාව ද යනවා ඒට හේතුව මොකක්ද දුක ඇතිවෙඩ හේතු ඔන්න දෙනි කාරණය තුවවෙනි කේ දයන ඒක ිදෙන්න කොහොමද කියනවා ප්‍රශ්නයයක් ඒ මිඩෙන්න කොහම හතරවෙෙන එකේ තියනවා ඒ මිදෙන මාර්ගයේ මොකක්ද කියලා මේකර තමයි අපි කියන මොකක් කියලද චතුරාර්රය සතති මේ කාරණා හතර නිවරදිව දැක්ක කෙනාට නිවන අවබෝධ කරගන්ඩ පුරමක් ඒ නිසා දැම් බලන්න අපි කියන කතාාව ඔබේ තියන පොතේ අනුව කතාවක් තියෙන්. බුදුරජාණන් වහන්සේ බරණස ඉසිපතනද පත්ස්වග මහනුන්ට මංගල ධර්ම දේශනාවක් වු දම්සක් පැවතුන් සූතරයෙන් දේශනා කෙළේ මේ චතුරාර්ය සත්‍යය දැන් ඔබ වහන්සේලා වගේම දරු දන්න කාරණාවත් තමයි බුදුහාම්දුරුව බරණස්නුවරදී පලවිනි ධර්ම දේශනාව සිද්ධ කරනුවනේ පලවිනි ධර්ම දේශනාව තමයි දම්සක් පැවතුන් සූත්තරයේනිි දම්සක් පැවතුන් සූත්තරයේදී මොනොවදී ඉගැන්වෙන් මේ චතුරාරයේ සතතිය පිළිබඳව දම්සක් පැවතුන් සූත්තරයේ තුළ අන්තර්ගත වෙන්. මේක කාටද දේශනා කරන්න කියලා උගොලු දන්. කාටද එතමයි මේයි පස් වගමානුන් පස් වග මහනුන්ට තමයි මේ දේශනාව කරන්න ඒ දේශනාව තමයි බුදු හාන්ද්‍රුවන්ගේ පළවෙනි ධර්ම දේශනාව පළවෙෙනයට අපි කියන වචනයක් නෙමොකක්ද මංගල කියල කියන්නේ ග මංගල කියන්නේ පලවිනි වතාවට වෙනේවා මංගල ධර්ම දේශනාව විදියට තමයි දම්සක් පැවතුන් සූතර දේශනාව මේ තියෙන දම්සක් පැවතුන් සූත්තර දේශනාව සිද්ධ වේ එ පස්සේ බුදුරජාණන් වහන්සේලා විසින් තමම අවබෝධ කරගෙන දේශනා කරන සත්‍යය ැ බුදු කෙනෙක් තව කෙනෙක්ගෙන් මේ කොපි කර ගත්ත එක නවේ චතුරාරය සතතිය ඒම නැතුව කවරු හරි කියපුදයක් අහලලා හලා හලා ගත්ත දෙකුත් නෙවේ චතුරාරි සතතිය එනම් බුදු කෙනෙක් තමන්ගේ ස්වාම්භුග්ඥාණින් ඒන්න තමම්ම මහන්සි වෙලා උපයාගත්ත හොයාගත්ත ධර්මය ඒ තුලින්ම අවබෝධ කරගත්ත සත්‍ය අහතරක් තමයි චතුරාරය. කවුරුක් කියපු දේවල් නෙව. බුදුවරු එම කවරුක් කියපු දේවල් කියන්නේ නෑ. කොහේවත් අල නෑනනිද පොඩි හාමුදුරල්ලව ටික් හරි පොත් බලනවානනි එතකොටට බලන්නක බුදුහාගරු කොහේවත් තියෙනවාද අපේ කාස බුදුහාන්දුරම තමයි කිව්වේ ඒම නත්ම් බමුණෙක් මෙන්න මෙම කිව්වේ නිසා ම කියනවා ඒම කියලති නොල. කොහේවත් නෑ කාටවත් එහෙම බුදු කියෙනෙකුට එහෙම කියන අවශ්‍යතාවයක් නෑ හේතුව තමයි තමම්ම අවබෝධ කරගෙන තමම්ම යථාර්ථයේ දැනගෙන තමන්ම ඉදිරිපත් කරන. එනිසා එක අඩුපාඩුකං ගැන හිතන්් අවශ්‍යතාවයක් ෑ ඒකොදට තේරුම් ගන්. ඊනඟට අපි කියනවා එනිසා මේ සාමුක්කන්සික දේශනා කියල තමයි කියන්නේ ුදු හාම්රු තමාම අවබෝධ කරගෙන තමයි මේ කාරණ පැහැදිලි කරන්නේින් සාමුක්කංසික දේශනා ඒවා මතක තියාගන්න මොකද මේ ට කෙටි ප්‍රශ්නවරට අහන්න පුළුවන් සාමුකංසික දේශනා කියන්නේ මොකක්ද. ඒම නැත්තං තමා විසි අවබෝධ කරගත්ත දේශනාව හඳුන්වන්නේ කුමන නමකින්ද කෙළහඩ පුලුව. ඒ නිසා ඒවා කෙටි ප්‍රශ්න හොඳට අවබෝධ කරගෙන ඉන්න. ට දම් පවු සූතරය සඳංග ආකාරයට එම සත්‍යය සතර මෙන්න මෙහෙමයි තිය බලාගන්නක මනතිය මෙ තියන්නේ කාරණ හතර විග්‍රහ වෙලා තියන ආකාරය දුක්ක ආරය සතති දැන් ඔබ දන්න වචනය අත්තමයි දුක්ක ආර්ය සතති දුක පිළිබඳ ආර්ය සත්‍යය දුක්ක සතතියක යනමද දුක පිළිබන්නවා දුක කියන්නම කද කිය ඔොයාගන්න දෙෙවනිිය පලවෙෙනක දුක්කාරී සතතිය දෙකෑවිල්ලා දුක්ක සමුද යාරිය සත්තිය. ඒකන් අපි අර ඉස්සල්ලම කියීපු කාරණ හත රත්වනව පලවනි කේ තියන්නේ දුක කියන්න මොකද. ඉළඟට තිනන මේ දුක ඇතිවවෙඩ හේතුවමොකද පලවෙනි දුකයි ඒ දුක ඇතිවෙන්ඩ හේතුවමකන්. ඒකට අපි කියන්න පාලිය මොකද දුක්ක සමුදය ආර්ියය සතතිය කිය. තුංවෙනිිය මොකද තුංෙනියක තමයි දුක්ක නිරෝධ ආර්ිය සතතිය එටකොට දුක ඇතිවීම දුක නැතිකෙරණ ක්‍රමය එක දුක එලට දුක නැති කරනවා කොහොමද නැති කරන්න එහෙනම් දුක නැතිකිරීම පිළිබඳව අපිට උගන්නන්නේ දුක්ක නිරෝධ ආර්ිය සත්‍යය තුළයි. හතරවිනිියක තියනෙන දුක්ක නිරෝධ ගාමිණී පටිපද ආර්ියය සතතිය ඒ දුක නැති කරන මාවතමොකක්ද පිළිවල මොකද හතර තමයි ෝක තියන සත්‍යය හතර. මේ හතරෙන් තොර කිසිම දෙයක් මේක අන්තර්ගත වෙන්නේ එනිසා හුන්දට මතකත බාගන්න ලෝකයේ සත්‍යය හතරත්තියනවා ඒ තියන සත්‍යය හතර තමයි මේ මේක හැමෝටම බලපානු. හැමෝටම බලපාන. ඒ සිංහලද දෙමලද මුස්ලිින්ද බර්ගද අපේ රටේද පිට රටද මුළු ලෝකේමීන මිනිසුන්ටත් මුළු ලෝකේමීන් සත්ව කොට්ටා සියලු දෙෙනටවත් මේ සත්‍යය හතර ගැන හිතන්ඩ වෙනවා. දුක ඇතිවෙනවා දුකයි දුක ඇතිෙනවා දුක නැති කරනවා දුක නැති කරන මග ගැන හෝයෙනවා. ඔය කාරණා අන්නි වවාරයම්ම අපි ජීවිත වලට ප්‍රබලව බලපාන කාරණා හතරම් ඒකට අපිග සත්‍යය හතර කියල තමයි කිය ලෝක තියෙන සත්‍යය හතර අපි බල මේ සත්‍යය හතර විග්‍රහත්මකෝ බලමුකු දුක්කාර්ය සත්‍යය සෑම අතකම්ම විමසා පිරිසිද දැනගත යුතුය දැම් බලන්න දුකාරය සතතිය කියනෙක් කොමඳ දැනගන්න පරි්ඥයන් එක වේ දුක්කාර්ය සතති දුක ඇතිවීම පිළිබඳව කොහම ඇතිවන්නේ දුක ඇතිවෙන්නේ කොහොමද කියලා හොයන්න ඕන හැම්ම අතකින් කොයි පැත්තෙන්ද දුක ඇතිවීමට ප්‍රබලව බලපාන සා දෙක කියලා අපි හොය හොයා යන්න. ඒ හොය හොයා යනකොට තමයි සාමාන්‍යෙන් අපි හැමෝටම මේක ගැමූරින් දකිට බැරිවෙයිනි අපි පෘතජ්ජයන මිනිස්සු විදියට පොඩි හාන්දුරලට මේ දරුවන්ට දුකමොකද්ද කියලා ගැඹුර්රි හිත හිතා තමන්ට මේ අධ්‍යනය කරා නවාරවිීටික. ඒ නිසා ඒ ගැඹූරටම බහින්්ඩෝනෑි නිකංහරි හිතනවනම් මේ ධර්මානුකූලොව මොකදද දුක කියන්න කියලා ඒත් දුක පිළි බන්ධව දැන ගත යුතු ක්‍රම වේදේ මොකද්ද කියන එක තමයි තුළලින් අප ඉගෙනගයි. තොට දුක්කාාරය සත්‍ය සෑමතකින්ම විමසන එකට තමයි කියන පරිං්යයේ දුක්ක සමුදධයාාරය සත්‍ය ඒවත් ෘෂ්ණාව දුරු කරන විදිහට කියන පහාතබ්බං කියලා දුක්ක නිරෝධාර්ය සත්‍යය ඒෙවත් නිර්ාණය තමන් විසිම අවබෝධ කළ යුතු අත්දැකී යුතුයි කියනක සච්චිකා තබ්බං කියල කියනවා දුක නිරෝධගාමිනී පටිපදාාර්ථ සත්‍යානු ගමනය කළ යුතුයේ වැඩිය යුතුය භාාවේ තබ්බං කියලා කියලා. මේ සත්‍යයා හතර අනුගමනය කරනකොට මේ සත්‍යයන් තුළතියන සත්‍යය ධර්මතාවයන් නිවරදිව අපේ ජීවිතයට ලංකරගන්නා ක්‍රමවේදයන් තමයි අපි හැමවෙලාම මේ තුළින් බලාප්පොරොත්තු වේි. එතකොට සාමාන්‍යින් ඔගොල්ලෝ හැම දෙනාම පොඩි හාමුදුරලත් ඒ වගේම දරුවත්. නිකං ඉන්න සුළු මොහුතවල් වලදී නිකන් චූටි චූටි අධ්‍යනයන් කරලා බලන්න. සරල අධ්‍යියනයන් කරලා බලන්න හොනවාද. මේ දුක කියන්නේ මොකක්ද. දුක ඇතිවෙන්නේ කොහොම. දුක නැති කරන්නේ කොහොමද. දුක නැති කරන මග නිකං ඉගමන් දුක කියන්න මොකක්ද කියවත් හොයන්න බලන්න. තකොට ඔගොලොන්ට තේරෙනවා දුකයි කියන්නේ මොකක්ද කියන්නේ. දැන් අපි දකින්නේ තාව කාලික දුකෝවල් විතරයනි. එකගැදැන් ඔබවන්සේලා පුටුවකු වාඩි වෙලා ඉන්න වනම්ඒ පුට්ුවේ පැයක් පි්‍ර වාඩි වෙලා ඉන්න කොට එකක් මොකොද වෙෙ අමාරු දුකයි වේ දඩයි. එදට හිටගන්න. හිටගන්න එක තමයි සැප එත එහෙම හිතනවාන හිටගන්න එක සැපයි කිය . එතකොට හිට ගැනට එකක් වෙලා ඉන්න කොටටේ ඒක දුකයි කියලා හිතෙන හිටගත්ත එක දුකයි ඒන අර ඉස්සල්ල දුක වෙච්ච හේතුව ආයි සැපක් බවට පත්වෙන ඒ නිසා පි වාඩි වෙන දෙකන වෙන් සාමාන්‍යයෙන් ඒකනෙවෙන් උබවන්සේලාට දරුවන්ට විත රක්නෙවී මේ සමස්ත සමාජයටම ඕක තමයි තියෙන් අපි තාවකාලික වශයෙන් සැපහොයනව මිසක් අපිට ඇතිවුණු වේදනාව දුක ුණී කරගණඩ අවශ්‍ය කරන මග හදාගන්න නේ නිසා බුදු හාමුදුරුව පෙන්නන්නේ ඉපදීමම දුකකායි වෙන කිසීම ගැඩලුවක්නෑ ඉපදීම දුකකෙච්චරයි. ඉපදනක දුකවනාම අනිත්තේවා ඉබේ සිද්ධ වෙන දේව සා ඉපදනක නැතිකරගණ්ඩ අවශ්‍ය කරන මාවත අපි හදාගත යුතුයි කියර තමයි මේ කාරනාත් එක්ක අපිට පැහැදිලි කරලා තියෙන ඊඟට බලන්න මේක කියන කාරුණවා. ආර්ය සත්‍යය සතර සත්‍යයේ ඇත්තක් යැයි පිළිගන්නේ කරුණු තුනක් නිසා. මේ ලෝකේ ඒ කාරණා අපි මුලින් ඉදිරිපත් කරපු කරුණු හතර තියෙනවානි ඒ කරුණු හතර ලෝකයේ ඇත්තැයි කියල පිළිගැන්න රුණු තුනක් තිරණනි සාවිතරයි. මොනවාදේ කරුණු තුන් මෙතියෙන්නේ. තත්ත අවිතත අනං්්‍ය තත කියල තියෙනවා. අනං්්‍යත. ත බලන්න තත කියන්න මොකද ලෝකයේ සැබැවින් තත කියන්න මොකක්ද ලෝකයේ සැබැවින්ම පවතින්නේ සිදුවන්නේ එයම බව ලෝකයේ පවතින්නේ ඒකමයි මොකද දුක ද අපි සමාජය තුළ ජීවත්වෙනකොට අපි කියනවන්නේ ඕක තමයි දුක කියලා ඕක තමයි සසරේ බය කියලා ගේ චචන පාවිච්චි කරලා කියන ඕනෙ ගොඩක්යි ඒ කීම තුළ අන්තර්ගත වෙන්නේ තත කියන එකෙන් ඇත්තටම කියවෙන්නේ ලෝකයේ සැබෑ අත්ත්තුයි ලෝකයේ නිවරදි තත්ත්වය ලෝකයේ සැබෑ තත්වේ කොහමද සමාජයේ තුළ අන්තර්ගත කරන්න කොහමද ව්‍යාප්ත කරන්නේ ඒ ව්‍යා්ත කිරීම තුළින් අපි බලාපොරොත්තු වෙන අරමුණු ඉෂ්ට කරගන්න අපිට පුළුවන්ද කියන කාරණාතමයි ඒ තුළින් අපි බලාපොරොත්තු වන්න. ඒළඟට අවිතත්ත කියලා කියන කිසි විදිකින් එසේ නොවේ යැයි ඔප්පු කළ නොහැකි බව සමහර සිද්ධි තියනවා එහෙම වෙන්ඩ බෑ කියල ඔප්පු කරන්න. එහෙම වන්නම බෑ කියලලා ඔප්පු කරන්න. ඒකට ගනවා අවි තත කියල මේ අවස්ථාතුන තිබ්බොත් විතර අර සත්‍යය හතර පිළිගන්්ඩ පුළුවන්න. තර අන්‍යද ඒකාරය මිස වෙනත් ආකාරයකින් නොපවතින්න බව සිදු නොවන බව ඒකැන් යම් දෙයක් පිළිබඳ සිදුවන්නේ ඒක ඒවිදිහමයි අපිගත් තෝ මනුෂ්‍යයේ දියේ ගිලිල මැරෙනවා කියලා ඒකඒ මනුෂසය කල් ලඇතුව දන්නේ නෑ හැබැයි ඒක ඒ විඩිහට සිද්ධ වෙන ඒක වෙනස් කරන්න බෑ ඒක වෙනස් කරන්න බෑ ඒ අපි දන්නේෙ නෑ එනිසා ඒ දේවල් අනවි අනං්‍යත ඒ ඒකාරයෙන්ම සිද්ධ වෙන බව ඒක නතර කරන්න බැ මෙන්න මේ කාරණා තුන හරියට ඩැක්කොත් විතරයි චතුරාරය සත්‍යය සත්‍යය හතර නිවරදිව දකින්න පුළුවන්. ඒම නැත්තං සත්තති මේ කාරණාත්‍රය නැතුව සමාජයේ මේ සත්‍ය හතර පිළිගඩ අපිට පුළුවන්කමක් නෑ කියල සමාරු තර්ක විතර්ක කරන්න අපි ඊළඟට කියන මේ සත්‍යය සතරයේ සරල අදසනම් චතු යන සතරයි චතු කියන්නේ හතරයින ආරයේ යන උතුම් බලන්න මේක විග්‍රහ කරලා තියන. චතු කියන්නේ හතරයි චතු ආාර්ය සතතියනෙ හැදිලතියන්නේ එනම් චතු ආරය කියයනමකද චතු කියන්නේ හතරට ආරය කියන්නේ උතුම් චතු කියන්නේ හතරයි ආර්ය කියන්නේ උතුම් යන්න එනම් සත්‍යය යනු ඇත්තයි එනම් සතතිය කියන වචනි තේරුම්මකක්ද ඇත්ත දැම්බලන්න කොගුලන්ට විග්‍රහ කරන ගලොන් චතු රාර්ර්ය සත්‍යය චතුර ආර්ය සත්තිය ඒ විග්‍රා කරාම එන්න කෝමද සතරාකාර උතුම් ඇත්ත එමනෙන්නේ සතරයි උතුම් ඇත්ත බුදුදදාමේ ආර්ය හෙවත් ශ්‍රේෂ්ටියෝ නම් බුදු පසබුදු මහරහතන් වහන්සේලා. දැන් උතුම් කියල තින ආර්ිය කෙල්තිනෝනේ ආර්ිය කියනවේ සාමාන්‍යයට නෙවෙේ. ආර්ිය තුන් දෙනෙක්කඉන්නවා කෞුද බුදුවරු ඉන්නවා. ඉළඟට පසේ බුදුවරුඉන්නවා මහරහතන් වහන්සේලයි. එලට සම්මාසම් බුදුරජාණන් වහන්සේලා ආර්යයි පසේබුදුවරු ආර්යයි මහාරාතන් වහන්සේලා ආර්ියයි. ඔය ආර්ිය කොටස් ලෝකයින් ශ්‍රේෂ්ඨතම උත්තමයාණන් වහන්සේ. ඒ අයට කාටවත් සමානකංකරන්න පුළුවන් කෙනෙක් නේ. බුදුකෙනෙකුට සමාන කරන්න පුළුවන්ට බදු කෙනෙක් විටරයි. රාතන් වහන්සේ කෙනෙකුට සමාන කරඩ ඊට පහල කිසි කෙනෙකුට පුළුවන්කමක් නේ. එනිසා. ඒ අ ශ්‍රේෂ්ට නැත්තං ආර්යය උතුම් කියන නාමයෙන් හඳුන් වනවා. එනිසා ආර්ය සතතිය නමින් හඳුන්වන්නේ කරුණු කීපයක් පදනම් කරගෙන. එතකොට චතුරාර්ය සත්‍යය ආර්ය සත්‍යය කියල මේක හඳුන්වන්න මෙන්න මේ කාරණ කීපය මුල් කරගෙන මොනවද බුදු පසේ බුදු මාරාතන් වන්සලා විසින් අවබෝධ කරගත්ත නිසා හොඳට බලාගන්න එන්න මේ ගැන කියයි. ආරය සත්තිී කියනම ගදද මේකයි. බුදු පසේ බුදු මාරාතන් වන්සේලා අවබෝධ කරගත්ත නිසා. විසින් අවබෝධ කරගත්ත නිසා පියකට ෙන ආර්ිය සත්තිය. අපි කිවන ආර්රය කැන කාටද බුද්දු පසේ බුදු මාරාතන් වන්සේලාකි. උන්වන්සේලා අවබෝධ කරගත්ත දහමට අපි ගන ආර්ියය සතතිය කියල. දෙක්ක බලන්න. किසි ලෙසත් බොරු නොවන වෙනස් ක නොහැකි උතුම් සත්තිය වන නිසා. ආර්ිය කල කියන්නේ මොකක් ඒ යන්න කවදාවත් බුදුවරු බොරු කියන්නේ නේ පසේ බුදුවරු බොරු කියන්නේ නෙ මරාතන් වන්සලා බොරු කියන්නේ නේ. න කිසි ලෙසක් බොරු නොවන ඒවාගේම වෙනස් කළ නොහැකි ද උන්වහන්සලා අවබෝධ කරගත්ය දහම වෙනස් වෙන්නේ වෙනස් කරන්නේ දැන් දුකන දුක ගැන එච්ර ඇති අප වෙනස් කරන්න ඕෝනි කන හම වෙනස් කරන්න බ. දුක ගැන අපි නිතර නිතර කියද. ඒ කියල දෙන්නේ ආරයන් වහන්සේලා එන ආර්ය සතතිය කියනෙකට ඇයි නිකං ආරරිී සතතිය කියන්නේ බුදු පත්සේ බුදුමාරාතන් වහන්සේලා අවබෝධ කරගත්තා කිසිලෙසකත්ේ ඒ බොරු කියන්නේ නෑ වංචා කරන්න වෙනස් කරන්න නෑ ඊළඟට කියන මේ සත්‍යන් අවබෝධ කිරීමින් ස්වානාදී ආර්ග ආර්ය තත්ත්වයන්ට පැමිණෙන නිසා ඒක බොරු කරන්නටත් බෑ ඒකත් ඇත්. මේවාහරියට මේ සත්‍යය අවබෝධ කරගන්නවා නම් ඒ පුද්ගලයට සෝවාන්වීමේ හැකියාවතිය. එන මේ කාරණ වන් වලට තමයි කියන මොකක්ද ඒකට කියන ආර්ය සතතියක. ආර්ය සත්තිය කියල තමයි හැපියකට කියන්නේ. දැන් ඔබට පැහැදිලි මේක කියපු කාරණ එනිසා හොඳට ඔලුොටගන්න බලන්න හොඳට නිතර නිතර මොකදදමී කටෙන් ඔබට මේ පැහැදිලි කරන්නේ විශේෂෙන් සතතියකයන මොකද ආර්යකයන් මකද මේවා දැනගැනීම. මොකද සමාජයේ අපි කාටත් මෙ ඕනි වෙන කවරවරරි ඇවිල් ඇහුවොත් මොකදද ආරය සත්තියකයන් මොකද චතුරාර්ය සත්තතිය කියැන තකොට කියල දෙන්න චතු කියන්න හතර ආයකයන් උතුම් සත්‍යයකයන ඇත්ත මේනිසා තමයි අපි චතුරාරය සතතියකයන් එනිසා මේ සත්‍යය හතර චතුරාර්ය සත්‍යය ලෝක තියන සත්‍ය ධර්මතාවය තොා ආර්ිය කියල වචන අත්තියනවා ආර්ය කියන උසස් කියන එක උසස් කියන එක ලේසි දෙයක් නෙවෙයි උසස් අය කියල කියන්නේ බුදු පසේ බුදු මආරහතන් වහන්සේලාට ඒවාගේම උන්වහන්සේ අවබෝධ කරගත්ත ඒවා බොරුුවවෙන්න නෑ බොරු කරන්නේ නෑ ඒවගේම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්ත කෙනාට සෝ අන්නනාදී මාර්ග පලවලට පත්වෙන්න පුළුවන් කියන කාර මේ බගේ සරලව හිතන්න ගැමූරිින් හිතන්න යන්න එා සරල දෙයක් විඩියට හිතන්න අපි ඊළංඟ කාරණාවට යනු බලන්න රෝගයකු ළඟට ගියවිට වෛද්‍යවරයා කරුණු සතරක් සලකළ බලන්න දැම් පුංචි ආමුදුල්ලා හරරි දරුවෝ හරි අනිවාර්රයෙන්මල් වෛද්‍යවරේගාවට බොහෝ දෙනෙක් ගිහිල්ල ඇතිනි බොහෝ දෙනෙක් වෛද්‍යවරේක්ගාවට ගිහිල්ල ඇති නොගියනංඒ එක ඉතාම වටින පිනාක් වටිනාම පිනම් අපි සාමාන්‍ය වෛද්‍යවරේක්ගාවට ගියාම අපිට සිද්ධ වෙන ක්‍රියාවලියත් තමයි මේ එකැන වෛද්‍යවරේක් සාමාන්‍ය මේ ක්‍රමවේදයට තමයි තමන්ගේ වෛද්‍ය වෘතිීයට අනුව ඉස්සල්ලම කරේ චතුරාරරිය සතති වගේකක් තමයි මොකදද ඕට රෝගය අත්තී නෝදෙක කියල බලනවා එ රෝගයට හේතුව බලනවා රෝග සුව කරන්නේ කොහොමද කියල බලනවා ඒකට මගක්ත්තිී නෝදක කියල බල කොට මේ සත්‍යය හතර පිළිබඳව අංග හතරත් තියෙනවා බලන්න මේ හොඳට එකෙන් එක පැහැදිලිව මේ යන්නේ තියන පවත්ති කියලා වචනය තියෙන් පවත්ති කියන්න මොකද ලෝ පවත්නා සැබෑ ස්වරූපය යයි එනන් දුකයි ද්‍රමතක තියාගන්න පවත්ති කියන්න මොකක්ද පවත්ති කියන්නේ පවත්නා සැබෑ ස්වභාවේ එන ලෝකයේ තියෙන සැබෑම ස්වභාවේ තමයි මොකක් අපි ඩොගන්නනවා එන්න මේ මකක්ද දු තමයි ලෝකෙ සැබෑම තත්ත්වේ. දුක කියන එක තමයි ලෝක සැබෑම තත්ත්වේ කියන එක උගන්නන. ඊළඟට පවත්තැක්ක කියලා තියෙන පවත්තක යනු එම දුක පවත්නා හෙවත් දුක ඇතිවන්නේ කුමන හේතුවක් නිසාද. දැම් බලන්න මේ කාරණා හතරයි මේ හතරයි ඔක්කෝ මේ යන්නෙකො හිටද. චැතුරාරය සත්‍ය නිර්මණය යන්නේ දුක දුක ඇතිවීම දුක නැතිකිරීම දුක නැති කිරීම මග එතකොට මේ වෛද්‍යවරයෙක් මකද කරන්නේ රෝගයේ ඇති බව ඒ මොකද කියලාව ධැනගන්න එක රෝගයට හේතුව හයනවා ඒක කොහොමද සුව කරන්නේ සුවකරන මාර්ගය මොකද. ඒවාගේ මීතියෙනවා පවත්ති පවත්තක නිවත්ති නිවත්තක කියලා කරුණු හතරව. ඒක පවත්ති කියන්න මොකදද පවත්තින ස්වරූපය ලෝකයේ පවතින ස්වරූපය තමයි දුක වෙනස් වෙන්නේ දුකයි අපි පටන්ගන්නගොටම කිව්න මේ ලෝකයේ පවතින්න මොකක් මතද දුකමත කියලා එ ලෝකයේ ජීවත්වයෙන ඔබද අපද හැමෝමද සියලු දෙනාම මොකක්දවෙන්න දුකමත තමයි තමන්ගේ ජීවිකාව අරගෙන ය එනම් ජීවත්වීමේ දී දුක කියන එක පිළිබඳව අපි මැනවින් දත යුතුය හොඳින් දැනගත යුතුය ඊළඟට කියනවා පවත්තක පවත්තක කියන්නේ දුක පවත්නාහෙවත් දුක ඇතිබන්නේ කොහොමද කියලා හොයන දුකක් නං දුකයි දැන් ඔබ වහන්සේලාට වගේම දරුවන්ට බලනව දැන් මොකක් හරි දුකක්කාව කියන්නක ර නිකං හිතල බලන්න ඇයි දුකක් කාීමට සමහර පුංචේ හාමුදුරරුන්ට ගෙදර මතක් වෙනකට දුකයි අම්ම තාත්ත මතක් වෙනකොට දුකයි ඒක මතක්වෙලා දුකක් ආවන්න කියන්නක ඒ දුකයි ඇතිවෙඩ හේතුව මොකක්ද කියල බලන්න හේතුවතමයි අම්ම තාත්තා දුකක් ඇතිවුණා ඒ දුකට හේතුව කවුද අම්ම තාත් ඒ එන්න සිහිපත්ව වන මට දැකගණ්ඩා ආසයි හරි අම්ම තාත්තලඟට යාගණ්ඩ ආසයි හරි කියලා දුකක් ඇතිවෙන ඒ දුකයි දුක ඇතිවුණා එකට හේතුව අම්ම තාත්තා ඊලාහටමකති කියන්නේ නිවත්තිකයන් දුකයි නැවත්මක් ඇති බවහා ඒ නැවත්වීමේ කුමල්ද දැ අම්මතාත්තා දුකට හේතුවෝන ඒ දුක නැති කරගන්න ලං අම්ම තාත්තා නැතිවෙන්ඩ නැතිවෙනවා කියනකින් කියනන්නේ මැරිලෑනෝ කියනගෙනවීීම ඒ ගොල්ලො ගැන සිටීමෙන් අපි වැලකී සිටන් සිටීමෙන් වැලකී සිටිනවක් කියනක කියන අම්ම තාතර සල ක්ඩපා කියනගෙන වෙයි ඒ ගොල්ලො ගැන හිත හිත දුක්වඩේපා. අම්ම දකින් ඩෝනි තාත්ත දකිින් ඩෝනි කියන දුක ඇතිවුණා ඒගොල්ලො නිසා ඒ නිසාම ඒක තුළ එල්බිලා සිටිය යුතු නෑ ඒ උන්තර මතකතිය ඒක තුල්ලම අපි ඉද ඉද දුක්විනිින් අවශ්‍යය ඊළඟට කියන නිවත්තක දුක නවත්ව ආයෙවත් නැවත්වීමේ මාර්ගය ඒනම් දුක නතර කරගන්න මාර්ගයක් අපි හොයාගණ්ඩෝ දුකක් කැටියවුුණා ඒ ඇතිවෙන්ඩ හේතුවක් තිබුණා ඒ හේතුව නැති කරගණඩෝනි ඒකට තියෙන මාර්ගය මොකක් මෙන්න මේ කාරණාතික තමයි අපි එකතු කරලා සමස්ත අපේ ජීවිතයම ලස්සන කරගඩ මනොහන්ද ලස්සන කරගන්නවා කියන්නේ නිවනට යන්න පාර හදාගන්නවා කියන එක. නිවනට යන්න පාර සකස් කරගැනීම තමයි අපඒ තුළින් බලාපොරොත්තු වෙන් අපි බලමු ඊළඟට මොකක් ගැනද කියවෙන්නේ කියල්. ඊළඟට තියෙන කාරණාවටිකක් දිහ බලන්න. සත්වයා සසර දිගින් දිගටම සැරිසරන්න මෙම ආර්ිය සත්‍යය මතයි ආර්ය සත්‍යය හතරටම තියෙනවනි. දුක්කා ආර්ියය සත්්‍ය කියලනෙ පටන්ගත්තේ ආරය කියන එක තියෙනවා ආර්රයකැන උතුම් ආකාරෙෙන් අවබෝධ කර නොගැනීම නිසා බුදුන්වා බදුරජාණන් වහන්සේ වදාළේ බුදුර බල ඉමේසං චතුන්නං අරිය සච්ඡානං අනුනුබෝධ අපපටිවෙදා දීග මදදානන් සන්ධාවිතන් සංසරිතන් තුම්හාකංචේවේ මමංච යනුවනි මකද්ද කියන්නේ කිය බලන්න ඉමේසන් චතුන්නා බුදුරජාණන් වහන්සේ මේ චතුරාරය සත්‍යය ආකාර තුනකින් අවබෝධ කර ගනිති බුදුහාන්ද්‍ර මේ චතුරාරය සත්‍යය අවස්ථා තුනකින් අවබෝධ කරගෙන තියෙන් බලන්නේ අවබෝධ කර ගත්ත ක්‍රියාවලිය කොහොමද කියලා එකක් තමයිති සත්‍යය ඥානය ඒ සත්‍යයක් බවතේරුම් ගැනීම නුවනක්තියෙන් දැම්මකක් හරි දුකක් ඇති වුණා ඒ දුක ඇතිවනේ මේකෙම්මයි ඒක නැතිකරන්ඩෝනි ඒ නැති කරන මග මේකයි කියලා නුවනින් දකිින්. ඒ නුවනින් දකින දේ හැර දෙයක් නෑ ඒක තමයි නිවරදිමදී ඒක තමයි හරිමදී සහ ඉන් එහාට දෙයක් නෑ ඉන් එහාට දෙයක් අපිට කරන්න බෑ ඒක සිතන නුවන ඥාන සක්තිට අපි කියනවා සත්‍යය ඥානයකය ලේසිනෑනි බලන්නක කොච්චර අමාරු වැඩක්ද කියල් කොච්චර කාරරි බහුල වැඩද්ද කියලා අපි මේකනික වචනවලින් අර්ථයෙන් තේරුම්ගඩ උත්සාධරනවා මේක යතහාර්තයෙන් අපේ ජීවිතයට තේරුන්ගන්න කච්චර අමාරු ඇද්ද කියලා තේර.තොකොට කල්ප ගනම්ක පෙරුම් පුරල තමයි මේ වගේ තැනකට එන්ඩ වෙන් එකැන සෝවාන් සකුරුදාගාමිහරි ආර්ය පුද්ගලයෙක් වෙන්ඩවත් අවුම ආර්ය පුද්ගලයක් අඩුමගාන රාතන් වහන්සේ නමක් බෞඩව පත්වෙන්. එතෙන්ටවත් එන්න පුළුවන් අපිට මේ ව පූර්ණය කිරීමින් අද හෙට නෙවෙයි මේ පාඩම ඉවර වෙනකට ඔබට නිවන් යන්න සෝවානයට බෑ. ඒ වනාට මෙ ක්‍රමවේදයන් අපි අධ්‍යියනය කළොත් ඒ ක්‍රමවේද තුළ අන්තර්ගත වන සත්‍යය කාරණා ජීවිතයට එකතු කරගත්තොත් නිවරදිව අපිට ගමන් මාර්ගයේ අන්ඩ පුළු. නිවරදි ගමන් මාර්ගයකට ගිහිල්ලා අපේ සමස්ත ජීවිතයම ජාග්‍රහණය කරා ගමන් කරවඩ පුළුවන්. එනිසා සත්්‍යිය ඥානීතියෙන්ලොන් මේ චතුරාර්ය සත්‍යය දිහා දකින්න ට ගියාට නුවනක් තිබිල වැඩක්නෑ සතතිය ඥානි. එන සත්‍යය ඥානී කියන්නේ යමක් තේරුම් ගැනීමේ නුවන තියෙන්ඩු. ඊළඟට බලන්න දෙවැනි කාරණවිදි කියනවා කෘත්තිය ඥාන ඒ සතතිය පිළිබඳ කළ යුතු කෘත්තිය ගැන දැන ගැෙන කෘත්තිය ගැන්නේ ක්‍රියාවන්නේ මොනව දේවෙනුවන් කරටන ක්‍රියාදාමයන් කියලා අපි හොයලා බලන්න. ඒ හොයල බලන ක්‍රියා වලියට තමයි අප කියන්නේ ක ඥනය කිය එනම් කොහොමද කෘත්තිය කියල කියන්නේ. අපික දුක හොයා ගත්තා ඒකට නුවන පාවිච්චි කරන. පාවිච්චි කරගත්ත නුවන යොදනවා. නිකම් මේ ගාතකී කිය හිටියට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ. ඒනම් ඒකට අවශ්‍ය කරන කෘත්තියන් ක්‍රියාවන් අපි මොනා කරන්න ඕ කරන්න ඕ. එතකට කෘතියන් ක්‍රියාවන් සිද්ධ කිරීමෙන් තමයි එක ඉහල ටැවිල් ලැවිල්ල සත්‍යතාවෙන් දැකන සත්‍යය ඥානින් දැකළ නුවනින් දැකලා තමන් ඒවා බොහොම ක්‍රමාණුකූලෝ පවත්වාගෙන න ඒනකොට තමයි අපිට ඒ වගේ ප්‍රටිඵල ලබාගන්න පුළුවන් වෙන්. ඊනඟට තියෙනවා කෘතඥාණී කියල එක. ඒ සතතිය පිළිබඳ කළ යුතුදේ නිම වූප බව දැනගැනීමේ නුවන දැන් අපි දෙයක් කරලා ඒ පිළිබඳ ඒක ප්‍රතිඵලයේ ලබුණද නැද්ද කියල දන්නත්ත වැඩන්නේන. දැ බුදු කෙනෙක් චතුරාරය සත්‍ය අවබෝධ කරගත්ත කියල උන්වහන්සටක තේරෙන්ඩුවන කෘථඥානයක් තියෙන්න කෘතියනෙවෙයි කෘතඥානය දැන් ඔබ විභාගේ ලියල ඇවිල්ල හිතාගෙන නවා කෘටඥාණී තියනවා විභාග පාස් කියලා. ඒමනි කරපු දේ පිළිබඳ විශ්වාසයක් ඇති කරගනු. එතකොට ඔබට හිතනවා විබාහගේ මම පාස් හැබැයි ප්‍රතිපාල ඉඩ දවසට ඒක පාස් වෙලා නෑ සමත් වෙලා නෑ අසමත් එන ඔබට තියෙන එතන කෘතඥානයක් නෙවී එකන ඔබ පවත්තගෙන ආපු දේ පිළිබඳ නිමකරපු එක පිළිබඳව ඒක ප්‍රතිඵාලය පිළිබඳ ඇත්තටම දැක්මක් නෑ. ඔබ නිකම් බොරුවට හිතාගත්ත දෙයක් විතරයි නැවත එක සත්‍යයක් වෙලා නෑ. එනිසා මේ කියන දේවල් නිකන් ලාවට අල්ලගෙන කරන්න බෑ. මේක ගැඹුරුයි. ඒ ගැඹුරරු දහමේ තියන චතුරාර්ය සත්‍යය, සත්‍යය හතර නිවරදිව දකිින්ඩ පුළුවන් දෘෂ්ටි ෝනාා අපි ඇති කරගන්න එහෙම නැතිවුනොත් අපිට මේ වගේ පලනෙලාගන්ඩ බැරිබෙනු ඒනම් ඔබවන්සේලාට දැන් තේරුණා සත්‍ය ඥානයයි කෘතිය ඥානය කෘථඥානයයි කියන්න මොකක්ද කිය. අපි යන්න ඊළඟ එකට එක්ෙක් සත්‍යය පිවර තුනකින් යුක්ත බැවින් එකට කියන තිපරි වට්ටේ කියලා. මුදට මතක තියාගන්න පියවර තුොනකින් යුක්ත නිසා පියකට කියන ඕොමොකක් කියලද තිපරිවට්ටේ උදර මතක තියාගන්නේ ඇයි තිපරි වට්ටේ කියන්නේ කෙලවොත් පියවර තුணයි. පියවර තුනකින් පැවත්වෙන සත්‍යයට අපිමො කක්ද්ද කියන්නේ ක කියලා නමක්ක ඇහෝත්තේම තිපරි වට්ටේ උදර මතක තියාගන්න පුංචාදුතුල සරලයිමයෝ තිී කියන්නේ තුනනි එද වට පවතින පියවර තුන මෙම පියවර තුන සත්‍යය සතරානුව දොළො සාකාරවී ුදු කෙනෙකුන් වහන්සේ නමක් මෙම සත්‍යය සතර කිසිවකුගේ පිහිටක් නැතුව තමන් වහන්සේම දැන අවබෝධ කරගන්න බැවින් සම්මා සම්බුද්ධෙනංුවෙන් එනම් මේ අපි කියපු කාරණ පියවරතුන සත්‍යය සතර අනුව මේ කියපු කාරණ හතර ආකාර දොළහකට බෙදනෝල් එකත් දෙකන්නව ආකාර දොලාහකට එතකොට මේවා බෙදිලා උන්වහන්සේම ස්වම්බු්ඥාණය ගැන තමන් විසිම්ම අවබෝධ කරගත්ත නිසා අපි නමක් කියනවා ඒ තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඔබවහන්සේලා දරුවෝ මේ වචන කියනවන සම්මා සම්බුදු පියාණන් වහන්සේ කියලා සම්මා කියන්නේ සියල්ල අවබෝධ කරගත්ත නිසා ඇත්ත ඇතිසැටියෙන් දැක්ක නිසා වහන්සේම අවබෝධ කරගත්ත නිසා. අපි කියනවා සම්මා සම්බුද්ධ කියල. ැ පසේ බුදුවරෘත්තින්නවා දැ සම්මා සම්බුදුරජාණන් වහන්සේලාට ඕනිම දෙයක් දේශනා කරන්න පුළුවන්. එකකෙන් එක කරුණු පැහැදිලි කරන්න ලස්සනට කියල දෙන්න ක්‍රමපාවිච්චි කරලා දායකයට සත්වයට මිනිස්සුන්ට සතතිය කියල දෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා කාටද සම්මා සම්බුදුරජාණන් වහන්සේද. එතකොට පසේ බුදු කෙනෙකුට ඒක නැයි. බුදු කෙනෙක් තමයි අවබෝධ කරගෙන තියෙනවා හැබැයි විස්තර කරලා කියල දෙන්න හැකියාවක් නෑ. ඒකෙන් අපි කියනව නම් අඥඥාණයි කියල එහෙම කියන්න එපා. පසේ බුදුවරු අඥානයිවෙෙන් නෑයි ඒක ලෝක ස්වභාව සහ, පසේබුදු කෙනෙකුටට කාරණා පැහැදිලි කරන්න කාරණා පිළිබඳ අවබෝධයක් නෑ සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමම් අවබෝධ කරගත්තදේ ඒක ලස්සනට පැහැදිලි කරන්න පුළුවන් හැකියාව තියෙන. ො රාතන් වන්සේලාටත් ධර්මය පිළිබඳව විග්‍රහ කරන්න පැහැදිලි කරලා දෙන්න හැකියාවක් තියෙන. කොටට මෙන්න මේ කාරණා අපි සම්මා සම්බුදුරජාණන් වහන්සේ අරහත් පලට පත්ව මෙ චතුරාර්ය සත්‍යය අවබෝධ කරගෙනයි කියල කියන. එනම් ජීවිතය හොඳටම දකිින්ඩ පුළුවන් ජීවිතයේ සෝවාන් සකුරදාගාමි අනාගාමි අරහත් කියන පලකරා ගමන් කරන්න තියෙන එකම ක්‍රමවේදේ එකම මාවත තමයි චතුරාර්ර්ය සත්‍යය කියන එක මතක තබා ගන්න. තකොට මේ කාරණා හොඳට ඔළුවේ තියෙන්න ඕන නැත්තං අපිට විභාගෙටයම අමතක වෙනවා. අපි බලමු දුක්කා ආර්ය සතතියේදී පළබෙන මේක දුක්කාරය සතතිය කියන්නේ මොකක්ද කියලා. දුක්ක ආර්ය සත්‍යය කියන්නේ මොකක්ද කියලා බලු. ගඳ දුගන්ධ සිරිත් දුසිරිත් යැයි කීවා සේ ද යන්න නරක පිළිකුල් කටයුතු කරන අදහස දෙයි ක යනු ආකාසයට නම කිහිුදයට අල්ල ගන්න මොකක්ද මේ කියන්න කලා ද ද කියන්න මොකදද ද කියන්නේ පිළිකුල් නරක පිළිකුල් ක කියන්න මොකදද ක කියන්න අහස ආකාසේ යනු හිස් ආස කියල කියන මොකක් දෙකම් බලාපොරොත්වෙනි ආකාසය කියන හිස්නය කෝම කිසිම දෙයක් නෑන එතන නෑ ඒ අනුව නොයකුත් අපල උපද්‍ර විපත්වවලට හේතුව නෙහි මේ සසර පැවත් මහා පංචස්කන්දය පිළිකුල් කට යුතුය නර්කය එසේම බොහෝ දෙරා සිතන පරිදි මෙම සංසාරජීවිතය දුව හෙවත් සදාකාලික නැත මේ වච්චන අලුප. ඒ මතකතියන දුව එකනේ දුවකයන්නේ හැමදාම නෑ. හැමදාම පවතින්නේ. සදාකාලික නෑ දහුවහෙවත් සදාකාලික වෙන්නේ නෑ. එනම් සුකහෙවත් සැප සහිත නැත මේ ලෝකේ සැපත් නෑ දුකත් නෙල්ලු සදාකාලිකත් නැල්ලු සැපත් නැල්ලු සුභහෙවත් යහපතුත් නැල්ු යහපතුකුත් නෑ. සුබත් නෑ ආත් මේ මමය මාගේ යයි ගත යුතු දේකුත් නෑ. මේවා මගේ මගේ කියලා ගණඩදකුත් නැන්. ඊළඟට මේ හැම පැත්තම අතකින්ම ගත්තම හිස් මේ සංසාරගත ජීවිතයයක්ත් පංචස්කන් දෙයක් පිළිකුල් කට යුතු බැවින් හිස් බැවින් දුක්කයැයි කියනු ලැබන්. තැන් ඔබට හොඳට තේර මොකක්. දැ දුක්ක සත්තිය දුක කියන්නේ මොකක්ද. දැම් බලන්න පොඩි හාමුදුරු ආයි පාරක් ද කියන්නේ නරක පිළිකුල් කියන එක. නරකයි පිළිකුල් කියන එක. ක කියන්නේ ආකාශය එම් ද දුක්ක කියන වචන නැහැදින් එනම් දදු කියන්නේ නරයි කියන්නේ ආකාසය අහස කියන්නේ හිස් හිස් තැනක මෙලෝදයක් නෑ ආකාශේ දිය බැලුම් හිස්නි බලාකුළු තියන තරු තියනවා ඒවුණට මෙ දිහා ගොඩා බැලුවම ගොඩක් හිස් උඩට ගිල්ල පොලෝදයා බැලුවම හිස් නෑල් එ තැනම ගවල්ද කැලේද හැම තැන මුණවාහාරි භෞතික වස්තුක්තිය. ඒවාගේ මේ ආකාසේ දිහා දකිනකොට හිස් නැති බව කියලා දෙන. එ නො හි හිස් නෑ හිස් බවින් යුක්ත වෙන්නේ ආකාසයයි. ඉල්ල පස්ස කියනවා බලන්න මේ ලෝකයේ පොඩි හාම්ුවණි මෙන්න මේව නෑ සදාකාලික නෑ ලෝක සදාකාලික නෑයි ඒවාගේ සදාකාලික සැපවල් නෑ හැමෝ ඕම හිතනවා අපි සැපෙන් තමයි ඉන්න කියලා එනොට සදාකාලික සැපවල් නෑ ඒවගේ සදාකාලික මගේ කියල දෙයක් නෑ ගේ කියල ගොඩාකයම හිතනවා ඒම එකක් මේ ලෝකන්නේ මේවා මගේ ඒක හැමදාම මගේ ද කියලපොට්ඩක් බලන්න මොකද එම වෙන්නේ සාමාන්‍යෙන් පුද්ගලි මේ ලෝකේ පහල වෙන ප්‍රතජ්ජන මිනිස්සු හැමවෙලේම හිතනවා තමන්ගි සුකවිහරණය ගැන එකන දුක ගැන හිතන්නේ ැේ ගැන විතරමයි හිතයි. ගොඩාක්කය මගේ කියනේවා විත්තරයි හිතන්නේ අපේ කියල හිතන්නේ නේ. ගොඩාකය මැරෙන්නේ නෑ හැමදාම එක වගේ සදාකාලිකව ඉන්නවා කියලා හිතන්න පටටන්ගන්න. ඒම හිතන ගමන් පුළුවන්ද අපට දුක්කය දුක්කා ආර් සත්‍යය කරේ අවධානීයොමු කරන්න. එහෙම කරන්න බැරිවෙන්. එනිසා ඔබත් අපත් තේරුම්ගතයුතු දේ තමයි මොනවද है මේ ලෝකයේ දरරත් හිතන්න है මේ ලෝක සැප කියල එක ගුත් නෑ දුुක කියල එක ගුත් නෑ මද බැලොත්මයි ච ස මध्यම් ප්‍රතිිපදාව අනුගමනය කර නන්නේ බුදු හාන්දු්‍රුව පපටි ගැනුව එන දුुකයි සැපයි දෙකේ නො ගෑවී ගමන් කිරීමන මැදුම් පිළුවවෙත කියල කියන ඒමොකද दुකක් නෑ කියල කියන दुකයි කියලා හිච්ච ඔබට දුක නැතිවෙන්ඩ සැප දෙයක් ලැබනම ඔබ හිතනෝ දුක නැසුව කියල් ඔබ බඩගින්න ඉන්න කෙනෙක් නම් ඔබට බට්ටිකක් කම්බනාම ඔබ හිතනෝ දුක නැසුවා සැප ලැබුණාකි ඒ සැපේම ටික වෙලාවක් යැනකොට ඩිරලාෝකෝම ගියාට බස්සේ ආයි දුක ඇති කරවන් එතකොට පුළුවන්ද අපිට හිතන්න මේ ලෝකයේ දුකත් සැපත් අත්හරින්නමෝ ොකද දුක කියල එකකුත් නෑ සැප කියල එකකුත් නෑ මේ ලෝකේ තියෙන්නේ තාවකාලික දේවල් සදාකාලික දේවල් නෑ මේ ඇතිවෙනවා මේ නැතිවෙනු ඒ සතතිය ස්වරූපය හඳුනාගන්නට අපිට පුළුවන් හැකියාව තියෙන්න මෝන් එනිසා ඔබ අප දකින මේ දෘෂ්ටිකෝනයට එහාගිය දැක්මක් අවබෝග දෙයක් අපි මේ තුළින් ලබාගත යුතු වෙනවා මේ කරුණු අන්තර්ගත කරලා දේශනා කරපු කොටස තමයි මේ තියෙන් මොකදද පිළිකොල් කටයුතු බැවින් හිස් බැවින්ද දුක්කයයි කියනු ලැබේ. දැන් අපි අර ඉසල කියපුඒ පිළිකොල් එවගේම හිස් මේ දෙකම තියෙනනි සාපි කියනවා මේකට ලස්සන වච්චනයක් දුකයි. මෙලෝ දෙයක් නෑ දුකයි දේවල් හි පේන කිසිවක් නෑ තවඩ අපිට මොකද වෙන්නේ දුක හිතෙන දුකයි ඒ නිසා දුක්ක සත්‍යය කියන්නේ මොකද හිස් බව හිස් බව සදාකාලිකව කිසි දෙයක් නෑ සැපයි කියල දෙයක් නෑ මගේ කියල දෙයක් නෑ ඒටික තේරුන්ගන් ඒ ඔක්කෝම හි හිස් නිසාපි කියනවා දුකයි කිය දුකගැන උගන්නපු ප්‍රධානම සූතරය තමයි මේ තියෙන්. විශුද්ධි මනර්ගයේ තියෙනවා දම්ම චක්කප පවත්තන සූතරයකර මේක තනිකර තියෙන්නේ. චතුරාර්ය සතතිය පිළිබඳ පැහැදිලි කිරීම. චතුරාර්ය සතතිය පැහැදිලි කිරීමක් තමයි අපි මේකේ දකින්නේ. තිඒ නිසා ඔබ මේ කාරණාවන් පිළිබඳව ලොකු අවබෝධයක් ඇතිකරගෙන කටයුතු කිරීම තමයි යෝග්‍යය වෙන්න කියලා හොඳට මතක තබාගන්න එබගේම මේ එක සත්‍යයක් විතරයි එතමයි දුක්කාරය සත්‍යය දුක කියන්නේ මොකක්ද කිය එන්න දුක තේරෙනවාන දුක කියන ආකාශයක් හ මෙලෝදයක් නෑ පිළිකුල් සගතයි එක අකමැති දේවල්නි යක මැති දේල් මගේ කියල දෙයක් නැතිවනාාම අපි අකමැති පිළිකුල් සැප කියල දෙයක් නැතිවනාම අපිට දුකයි දුක කියන්න පිළිකුල් ඊළඟට සදාකාලිකයි කියල දෙයක් නෑ හැමදේම වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන නි සාපියකට කියනවා සදාකාලික නොවෙන ඒකත් පිළිකුල් සසාගතයි පේසාරීරයේ දිහා බැලුවොම පෙරහිටපු විදිට නෙවේ අදයින්න. එතොට සදාකාලික නෑ තරුණ එක් වගේ හිටියා දැන් ටිකටික ෂේවෙලාගේලා කොන්්ඩ ඉදිලද දත් වැටිලද හම රැලි වැටිලද ඔය වගේ ක්‍රමවේද වලට එනම්.කට මේ ජීවිතයත් සදාකාලික එක වගේ පවතිීනිිනේ. මේකවාගේ පවතිීනි ැතිනි සාපියකට කියනවා හිස් බව කිය හිස් බව වගේම හිස් තියන තැන්වලා ප්‍රිය කරන්න නෑ පිළිකුල් කරන්න පිළිකුල් සහගත අවස්ථාවන් අපි දකින්නේ මොකක් විදියට දුකක් විදියට එනම් ඔන්න ඉගැන්වා දුක්කාරය සතතියේදී දුක කියන්නේ මොකක්ද කියල සරලව ඔබවහන්සේලාට තේරු තේරුම් අරගෙන කටයුතු සිද්ධ කරන්නම ඕ එනිසා මේ කාරණාව ඔබ දුක්කාරය සතතියේදී හොඩින් දැකගන්න ඒ වගේම ජීවිතයට ඔබේ විභාගවලටපොඩි හාමුදුරලාගේ විභාග වගේම අනිකුත් කටයුතු සඳහා දරුවන්ගේ ජීවිතවලටත් ලංකරගන්ර පුළුවන් හැකියාවත් තියෙන් ඊළග කාරණාව මකක්ද කියන්න ඉඩංකෝපන බික්කවේ දුක්කං අරිය සච්චං ජාතිපි දුක්කා ජරාපි දුක්කා ව්‍යාධපි දුක්කෝ මරනම්පි දුක්කං අපිහි සම්පයෝගෝ දුකෝපියයේ විපයෝ දුක්කෝ යම් පිච ලබති තම්පි දුක්කං සංකිතේන පංචුපාදානක් කන්දාා දුක්කා මේ මොකේද තිෙන් පයාාල දන්න දරුවදන්න දම්සප පැවතුන් සූතරේ තියෙන දම්මචක්කෙන තියෙන් තො කොහොමද දුකක් කියන එකක් ඇතිවෙන් බලාගන්නු ඉඩංකෝපනභික්කවේ දුක්කක් අරිය සච්චං මොකදද දුක ජාතිපි දුක්කා ජරාපි දුක්කා බලන්න තින මෙතන කීපය ජාතිපි ජරාපි ව්‍යාධිපි මරනම්පි දුක අපේ සම්පයෝගෝ දුක්කෝ පියෙහි විපයෝගෝ දුක්කෝ යම්පිචන ලබතිපි දුකං සංකිතන පංචුපාදා නක් කදා දුක්kka තියෙනවා කරුණු මෙන්න මෙේ ජාති ජාති පි කියනේ ජාති එතකොට ජාති කියන මොකද ඉද ජාතිය කියනන්නේ මෙතනේ සිංහල ජාති දෙමල ජාතිනෙ වෙයි ජාති කියන්නේ ඉපදී ජරාව කියන්නේ මහළුවෙනවනේ න ගොඩා කයි ජරාවකිවම සතෙක් ජරා කරලා මිනිස්සු ජරා කරල එෙමනි කියන්න නෑ හරිද යතාර්ති දක් කොත් මොකද ජරාාව කියය ජරාව කියන්නේ මහළුව වයිසටයන් බල ල් වචන හරි අල්ලගත නැතුනාවතමයි අපි මුලා වෙලා දුකයි සදා කාලකත් නෑ මෙලෝදයක් නෑ අපට දුुකයි ඊළඟට බලන්න වි්‍යාකයන මොකද लेඩවීම ්‍යාदියකන්නේ लेඩවෙනෝ එතකො ජාතිකයන ඉපදීම නං ඉපදීම සැපක්ද ඉපදීම සැපදද ඉපදීම දුुකා ඒන වසටයන එක සැපද වසටන ुයි लेඩවීම සැපදද ලෙඩවීම දුකයි. ඊළඟට මරණය මරණයට පත්වීම සැපයිද දුකයි. ඊළඟට අප්‍රියන් සමඟ එක්වීම ගොඩක් අයි හිතාගෙන ඉන්නවා ඔය අසපුරුස අසපුරුසු සම්බන්ධු නාම ඒගොල්ලු තමයි සතුටු දායකම ජීවිත ගෙවන්නේ කියලා අප්‍රියන් එකතු වනාම අපිට දුකයි ප්‍රියයන්ගෙන් වෙන් වුණනාමත් අපිට දුකයි. ඒනම් අප්‍රිය අයගෙන් එක්කේ එකතුවීමත් ප්‍රියායගෙන් වෙන්වීමත් කැමැතිදේ නොලබීමට හොදට බලාගන්න ඔබ වහන්සේලාට දරුවන්ට ඉතා වැදග බැ දරුවෝ ගෙදර ඉන්න නිසා කොය ඇරි අම්මලත් එක්ක ගියාම ගමනක් බිමනක් ගියාම ඔබ හිතනවා ඔබ හිතන දය අම්මගින් ඉල්ල දකොට ලැබෙන්නේ මොකදවෙන්නේ ඇමතිදේ නොලබනාාම දුකයිනි අයිස්ක්‍රේෙන් එකක් කාණ්ඩ ඕන වෙනවා. මොකක් හරි තෑග ගක් ගන්නඩ ඕනි වෙනවා. ඒම නැත්තම් පොඩි දරුවෝ විීදිී ට ඔය මොනවා හෝ සෙල්ලං බඩුවක් ගණ්ඩෙහිතෙනු. ති ඒවා දෙම ඔප්පියෝ සමාරක් වෙලා ටරන් දෙෙන්නේ නෑ කියන්නකු. නොදෙන ඉන්නවා නෙවෙයි දෑපිකව දරුව ඉල්ලන තුවක්වා අම් ැ න තුක් ද න පඩ ටක්. එතකොට ඔබේ හිටේ තියෙනවාව තුවක්වක්ම යෝනි. ඇබැ අම්මල අරන්දයන්නේ. එතකොට මොකදවෙන්න නොලැබීම නිසාපිට කැමතිදේ ලැබුණ නෑ අපිට දුකයි. කැමතිදේ ලැබුන් නෑ දුකයි. සැකවින් මමය මාගේ යයි උපාධන වශයෙන් අල්ලා ගත්ට පංචස් කන්දීම දුකයි. පංචුපාදානක් කන්දා කියල කිවනි එනම් පංචස් කන්දේම දුක්කා. ඇසකණනාසයේ දිවසරීරයේ කියන. ඉන්ද්‍රීියන්වලට ගෝචරබන සියලු දේවල් දුකයි. පංචස්කන්දේම දුක්්ගොඩක්. එනි සහුඳට ඔබට මතක වෙන්න ඕනි මතක් වෙන්න ඕනි. දැන් පොඩි හාම්දුරලට ජීවිතය ගැන මේ පුංචි දරුවන්ට ජීවිතේ ගැන තවම තේරෙන්නේ. එක ජීවිතයේ දිහා ඔබ ගැඹුරින් බලන්නෑන එදිනෙදා ජීවිතයේ තුනවසරේ ඉන්න අපේ දරුවෝ ශේෂයෝ ලොකු පරිනත වෙච්චාය නෙවෙයින් සරල අදහස්තියන පුංචි හිත්තියන පොඩි හාම්දරුවරු පොඩි දරු තමයි ඉගෙනගන්න ඒේගවල්ලන්ට මෙ චතුරාරය සතතිය කියලා ගැඹුරින් සත්‍යය දුන්න කියලා ගොළලන්ට අවබෝධ කරගන්න බෑමෙයි ඔබ කරන්න මේක මේ බනක් අහන ඕනෙ වෙයිනි ඔබ මේ කරන්නමකදද ඔබේ විභාගයට අත්වලක් කරගන්න ඔබේ විභාග කටයුතු සාර්ථක කරගන්න අත්වැලක් කරගන්න එක තමයි මේ තුළින් සිද්ධ වෙන්නේ ඒ හැර දෙයක් නෙවෙයිනි එනිසා විභාගට අවශ්‍ය කරන කරුණු ඉගෙනගන්නේ ගමන් බලන්න මේක ජීවිතයේ දිහා දකිින්ඩ බැරිද කියලා පොඩි න් රන්ට රුවන්ට හොඳ දෙයක් මේක. ඔබට මේවන් නිතර ඇති වෙනු. ඒ ඇතිබෙන ඒව දිහා ටිකක් මනසිං හිතන්නකු. ඔබ හිතනදේ නොලැබුුණම් දැ ඔගොල්ලො කවදාවත් හිතන්න ෑන ඉපදීම දුකක් කිය එපදීම හරි ලස්සන ජීවිතයක් ගෙවන් හොන්ඩයි කියල නීති ද තවම ඔගොල්ලෝ වයසට යනකොට හිතන් නෑන දුකයි කිය ඔගොල්ලෝ වයිසට යනකොට හිතන්නේ තරුණ වෙනවා කියන්නේ. පොඩි හාමුදුල්ල මේ පුංචිදරු දැන් හරි ආසාාවෙන් ඉන්නම කවුරු වෙන්නද තරුණ එක්වෙන්ඩ. එත ඔබේ ජීවිතය වයිසට යනවා හැබයි ආසයි හැ වසටයෑම දුකයි ඒකට ඒේරෙන්නේ. ද ඔබ හිතන්නේ තරුණීක්වීම තමයි යෝගගිය එතරින් හට දෙයක් හිතයි. ඊළඟට බලන්නකෝ අපි කිව්වා ඉපදීමයි මාහළුවීම ලෙඩවේෙනෝ. ැ සමහාර පොඩි හාම්දුරරු සමහර දරුව ලෙඩවෙනවා ැ ලෙඩවෙනකුට සමහරු දුකයි කියල හිතන්නේ සමහරුන්ට සැපයි ැ පොඩි හාම්දුුරුවරුන්ට සමහර පොඩි හාම්දුුරුරුවන්නු තමන්ගේ පාඩන්ටික හරියට කටපාඩන් කරගන්න බැරවුණම එදාට ලෙඩවෙනු එදාට පුදුම සැපක්ති ලෙඩ එවනට සැපයක් ඇයි තමන්ගේ එක පැත්තක අරමුණ එදාට ඉස්ට කරන්න වෙ ගුරුවරයට දොස්්නාගණ්ඩත් බෑ රෝගී වෙලා ඉන්නේ. තකොට ඒ රෝගයම යා දකින්නේ යා පත්විදියට. එහ මේ ඕන තරම් තියෙනවන දරුවොත්තේමෙන් මොකක්හරි පාඩං කරගෙන එඩ දුන්නම ලියාගෙන එට දුන්නම් ඉට පහවදායක කරගන්න බැරුණාව එක්කෝ එන්නේ නෑ පන්තියට ඒම නැත්තල් ලෙඩවෙනවා. ඒම ලෙඩවෙන අවස්ථා ඕනනි තරම් පිරිවෙෙන් වලලා අපි දැකල ති. පාසල් ලත් එහෙමයි. එදකට ඒම වෙනකොට සමාරක් වෙලාවට සමාහර ගුරුවරු ඒට රෝහල් ගත කරනවා එකක දේවල් කරනුවන අවසානිදී ඔබට නිරෝගිව ඉඳලා බෙත් බොන්්ඩක් සමහරුන්ට සිදධවෙන්. ඒමොකද මෙ වෙන දෙයක් හේතු කොටග. ඒ නිසා පොඩි හාම්දුරුරු සහ මේ දරුව ඔබ හිතන්න එපා ලෙඩවීම සැපක් කියය. මරු ලඩවීම මයි හොඳම දේ කියලා හිතරනවා. ද මේම ගැන ලොකු අවබෝධයක් නෑ ඔබට. ඉළඟට බලන්න මරණ මරණය කියන එක හිතන්නවත් නෑන. අපිට කොච්චරකල්ති නොද මැරෙන්ඩ කියලා. තමයි හැමෝම හිතාගෙන එහෙම හිතන් දෙපා. මේ හිතන වාරයක් පාස අපි මරණයට යන්නේ ඒවලම වෙන්න පුල ොමකොදම මේ ලෝකේ යිස්සට ගිල විතර නිිනිස් ැල යෙන්නේ. වකුසිං එලිය දකින්්ඩත් ඉස්සල්ල මැරෙනවා. එතන එලිය දැක්කම මැරෙනෝ සතිමාස අවුරුදු ගණන්ගේ විලගිහිල්ල තරුණේ ලළමබියයේදී මැරිලයනු ඒම වෙනවා. අපි ඉගෙනගන්නේ අය අපිට මැරෙන් නෑ කියල හිතාගෙනන්න ඒ එක මුලාවක්නේ.ඒනිසා මරණය කියන එකත් දුකයි. ඊළඟට අප්‍රියන් සමඟ එක්වී. දැම් පන්තියේ යාලුවෝ කෝමිකවගේ නෑ. එතකොට කණඩායෙන් කණ්ඩායෙන් බෙදිිලයින්නේ ඒ ඇයි සමහරු නර දරුවෝත් එෙක හමාරයේ එකතු වෙන්නේ නෑ නරකයි කියනකින් බලාපොරොත්තු වෙන්නේ වැරදි කරනය අකීකරුකංකරන අය ඒවාගේ අයි එතකොට සමහාරු ඒකට කැමැති නෑ මොකද කියන දෙයක් අහන් නැති අකීකරු පුද්ගලයටට දරුවට හැමෝවෙලේම ගරුවරයක් බයින අනිතයත් දොස් කිය න ඒ ඒව ගඩන් ගන්න ක අනිත්තා යත් ඒ ගොඩට වැටෙන්ට ආසනයඒ නිසා අපප්‍රීියන්ගෙන් වෙෙන්ං් වෙෙන්ඩ අප්‍රියන්ගෙන් එකයන්නේ වෙන්වෙෙන්ඩයි ඕනි එවනට ඔබ එකතු වෙන ගොඩක්යි එහෙමනිඒලෝට ඒක දුකා දුකා නැති කරගන්න න අප්‍රියන්ගෙන් ඇත්වෙන්ඩ වරුම් එදා අප්‍රියයන්ගෙන් වෙන්වීම අපි ආසම කරනය අපෙන් ඇත්වෙලා යනකොට දුකයි එක වෙනවානි ඒ දුකාක් ඇතිවු කැමති දේ නොලබීම පිස්සල්ල පැදිලි කර ඊට පස්සේ මුළු පංචස් කන්දේම කියන්නේ මොකක්ද දුක් වෙන මොකක්වත්නේ දුක් දුක්ගොඩක් මේක මේ ශරීරේම දුක් ගොඩක් එනම් දුක් ගොඩක් නිසා දුක්ක සතතිය දුක කියන මොකද කෙල්දැම් පොඩි හන්ුලට තේරෙන් ෝඩි මේ ගාතාව පාඩන් කරගන්න මේටික නත්තං මේ ගාතාව පාඩංර එක ලේසි ඉදංකෝ පන භික්කවේ දුක්කන් අරය සච්චං ජාතිපි දුක්කා ජරාපි දුක්කා ව්‍යාධපි දුක්කෝ මරනම්පි දුක්කා අපියේෙහි සම්පයෝගෝ දුක්කෝපියයේ විපයෝගෝ දුක්කෝ යම් පිච්චන්න ලබති තම්පි දුක්කන් සංකිත්්‍යේන පංචුපාදානක් කන්දා දුක්ක. අනි වාරය මෙෝ කටපාඩන් කරග වර දින්නේ පොඩි හාන්දුරලට ගොඩා කොඳයි බන කියන්න. මේ දුක ගැන කියල දෙන්න මිනිසුන්. දරුවහන්ට දුක ගැන ආහගන් පොඩි හාන්දුරල්ල කියන බනවල ඇත්තද මේවා දුකේ ඕවා නෑන බොරු කියන් දෙපා කියල් තරක කරන්න එහම කිය දුන්නේ නැත්තම් ඒවගේ අවධියෙන් ඉන්ඩ හැම වෙලායි කියන හැමදේටම ගිහි ළමයි ඔලුවවනවනයින්ඩ එපා ගියය එහෙම ඔලුවුවනන්ඩ ඔන්නේ අනුමත කරන්න දෝන බොරුවක් කිවත් අනුමත කර එහම නෑ රකයෙන් බුද්ධියෙන් දැකලා ඒක අපේ ජීවිතයට ලංකරගන්න උත්සාහ දරනවා මිසා එයා කියනවන ඇත්ත තමයි කියලා ඒ අනුමත කරන්නඩයන්න්න එපා අපි වලුම ඊළඟට මොකක්ද වෙන්න කියලා. දුක ආකාර තුනකින් විස්තර කරලා තියෙන. දුකා ආකාර තුනයි මොනොවද දුක්ක දුක්කතා දුක විපරිනාම දුක්කතා වෙනස්වීමේ දුක සංකාර දුක්කතා ඇතිවීම නැතිවීම හේතු කොටගන හටගන්නා දුක. මෙන්න දුකේ කොටස් තුනුමච්චරයි තියද. මො දුක දුක්කදා සාමාන්‍ය දුකත්තියයේ. විපරිනාව දුක විපරි කියන වෙනස්වරවණ වෙනස්වෙනනකොට දුකයි සංකාර දුක්කතා ඇතිවීම නැතිවීම ගැන හිත හිත දුක්වෙන විටේ හා දුකවල්ල ඇතියොතු කියලෙන බලන්නවා ආයනෑ දුක ඔච්චරයි දුක මේ දුක පිළිබඳව දැනගන්න බැරික තමයි අපිට තියෙන දුක කියලා පස්සෙ පස්සෙ තේරරි වැඩි හිටිය බවට පත්වනාම තේරේ ඇයි ඒ දුක ගැන අපිට හිතාගන්ඩ බැරිවුුණේ ඒ නිසා දුක්විවීනි නැතුව දුකේ ස්වභාවයන් පිළිබඳ හඳුනගෙන දිවිය ගෙවන් . ඊළඟට දුක්ක දුක්කතාහෙවත් සාමාන්‍ය දුකයනු සත්වයා සාමාන්‍ය ජීවිතයේදී මුහුණ දෙන දුක් සහගත අප්‍රසන්න අමිහිරි අසාහනකාරි අපතෘප්ටිකාරි බේදනාකාරි කළහකාරි කරෝදේ මේ ඔක්කෝම දන්නේවනි මේ දන්න වච්චන නොකෝම නොදන්නේඒවා නෙවෙයි එනම් බලන්න ගෝගොල අප්‍රසන්නව හින්නවන අමිහිරිනම් අසාහනකාරිනම් අතෘප්ති කරනං එගැන සතුටක් නැත්තම් වේදනාකාරී කළහකාරිී ක්‍රෝධේ ඇතිකරවන ගැටුම්කාරි කායිකා මානුසික අත්දැකීම් තමයි මොකක් කියන්න දුක කියන්න මේ සරලෝ ඔගොලන්ට ගත්ත එක. සරලොව කියන කාරණාවත් තමයි දුක කියන්නේෙ මොකක්ද කියනෙ එන දුකේ තියෙන ස්වරූපය පිළිබඳව අපි හොඳින් දැනගන්න ඕන ඒ ස්වරූපය හරියට දැනගත්තේ නැත්තාම් දැ සරලොවචූටි අයට මෙන මේ වචන දන්නවනි අප්‍රසන්නයි අප්‍රසන්නයි ප්‍රසන්න නෑ දුකයි. අමිහිරි මිහිරි නැති. අසානකාරි කියන දෙයක් අහන්නෑ. අතෘප්ටි සතුටක් නෑ වේදනාව බරිතයි කළහකාරි හැම වෙලේම ඇන කොටාගම් කරෝධ සිටතු විලි වැඩි. මේ ඔක්කූම තියෙන කෙනාට තමයි අපි කැනීම කක් කියල දුක මේවා තියෙන වනන් දුකයි. නිසා ඔබ හැම දෙනම ඔබට යම්මාකාරයට කරෝධයක් ඇතිවුනොත් අනිමාරයෙන් මගදතිය දුතිය ඔබට වේදනාවක් ඇති වනොත් දුක තියෙනු ඔබට කළහකාරී ස්වරූපයක් ඇති වුණ දුක තියෙන බල හැමේ එකම් ඔබට මිහිරි නැත්තන් දුකයි ඔබ සහනකාරී නම් දුකයි සතු ටක් නත්තාන් දුुකයි එ නිසා බුදුහාම්ර පෙන්නනවා දුुක්ක දුुක්කතා සාමාන්‍ය අපට දුක ඇතිවෙන ක්‍රමවේද පිළිබන්නට මේ ක්‍රමවේදයන් නිවරදිව ග්‍රහණය කරගන්න නිවරදි අපි අල්ලගන්නඕතට මේක තමයි දුක කියන්න කියලා ඔන්න පැහැදිලි කරලා තියෙන් ඊළඟ කාරණාවටි බලන්න විපරිනාම දුකටම කදදක කියන්න කියලා පලවනියක කිව්වා දුක්ක දුක්කතා සාමාන්‍ය දුක දැංකන විපරි නාම දුක්කතා එනත්තා වෙනස්වුවීමේ දුක මේ සියල් අනිත්‍යය බැවින් නිරතුරු වෙනස් වෙන බවයි විපරි නාමී කියන් මොකද මෙන්න මේක අනිට්්‍යියයි අනිත්‍යයි කියන්නේ නිත්තර වෙනස් වෙන කිසිද් දෙයක් මේ ලෝකේ සදාකාලික නෑ කිය දැනගත් හැම දේම් මනාදවෙන් වෙනස් වෙන ඒ වෙනස් වෙන ස්වරූපයේ කෙටිකාලීන දීර්ග කාලීන වසයෙන් වෙනස් වඩ පුළුවන්ඒ වෙනස් වෙන ආකාරය දකිින් ඩෝන් අපිට පේ නෑන අපි පුංචිකාලය ලොක ලොකු ලොකු වෙලා එනවා අපිට පේන්නේ කන්නා අඩී ලකට ගිල්ල බැලුවට අද ගිහිල්ල බලන ලොක විද කියන හෙට ගිල්ල බලන අපි උසගිල්ලදන එහම පේන්නේ ක්‍රමාණු කූලෝ වෙන්නේ අපි නොදනුවත්තු සිද් වෙනද ඒ ක්‍රියාවන් සිද්ධ වෙන එනිසා මේ ලෝකේ අනිත්‍යයි නිත්‍යය කියලා කිසි දෙයක් නෑ. සියලුදේ අනිත්‍යයි නිත්්‍යය නෑ. නිත්‍ය ඒක දෙයයි තියෙන්නේ එතමයි මරණේ. ඒ අනිවාරයෙන් හම්බවෙන. අනි තොකෝ වෙනස්ෙන්. මරණය වෙනස්වෙන්නේ නෑ. ඒ නිසා ලෝකයේ සත්වයාගේ උපත්්‍යය මරණයෙන්ද යව්වන මහලුවීමෙන්ද නිරෝගි බව රෝගිවීමෙන්ද බලටග ලස්සට කියන කතාාව. අනිතති වෙනස් වෙන හැටි සත්වයාකිද ඉපදිච්චාය අනිබාරයෙන් මරණයෙන් මරණේද. යව්වනය මහලුුවීමෙන්ද. ද වෙනස් ව පරිනාමයට පත්වෙන. යව්වන කියන් තරුණය තරුණාය වයසට යනකින්ද. එනඟට නිරෝගය රෝගීවීමෙන්ද. බ දුකයින නෙහුදට හිටිය රෝගී වෙලා. එදකොට සතුටු නෑන දුකයි. අපි කියන මකාද විපරිනාම දුක්ක වෙනස් වෙන දුක හැමවලේම එක වගේ නොති බෙන දුක එකට අපි කියන්න විපරිනාම දුක්ක කියල් තුන් නිකාරණාව තමයි දුක්ක තුන තියන පැලබෙන අපිකිවා දුක්ක දුක්කතා දෙවැන එක කිවා විපරිනාාම දුක්කතා තුන්ගන මකාක්ද සංකාර දුක්කතා සංකාර දුක්කතා මොනවද සංකාරකයන් සංස්කාර සංකාරකයන් වනවද ඇතිවීම නැතිවීම දැන් සංකාර නැවේ මේක සංස්කකාර බුදුහහාම් දරොපෙන්ව ලෝකෙ සේලුම සංස්කාර ධර්මය නිත්‍යයයි කියල. එකඇන්න පණ තියනේවා පන නැතිේවා පෙනනේවා නොපෙන නේවා මෙ සියල්ලම අනිත්‍යයි. දැහිතැන් නොකෝ නිත්‍යයයි කියල මොනොවත්ති. ගහ කොළගන්න ගහක් පුඩිකාලේ ඇතිවෙල්ලා පැළවෙලා ලොකු වෙලා සටගේල්ල මෝරලා දිර්රලා නැතිවෙලායන් සංස්කරධර්ම ස්වරූපයමකදද වෙනස්වයෙන් මිනිසෙක් ගත්තෝ තිප දෙනවා පවතිනවා නැතිවෙලායන්න උපාද ටිටි බංග කියල අවස්ථාතු නත්තියනොන් ද මේ අවස්ථාතුනට ගොදුරු වෙනවා මේකින් වැලකන්න සහ වලක්වා ගන්න වෙන කිසිදු බෙහෙතක්නෑ එකන් සාමාන්‍යයෙන් දුක ඇති වෙන එක නතර කරගන්න බෙහතක් තියෙනවා බේත යිතියෙන්නේ වෙන කිසිදදු බෙහෙ තක් නෑ ඉළඟට විපරිනාාවම වෙනස් වෙන දුක නැතිකරගන්න බෙහෙත්ති නොද වෙනවා බෞතික වශයෙන් අපිට එහෙමනයි. ඊළඟට කියනවා සංකාරදුක සංස්කාර දුක නැතිරගන්න බෙහෙත්ති නොදනෑ ඒ නම් බුදුහාන්දුරුව පෙන්නනවා මේ දුක නැතිකරගන්න තියන එකම ක්‍රමවේදයටමයි ඉපදෙන් නැතුම් ඉන්ද එච්චරයි. ඉපදෙන් නතුම් ඉන්නනම් ොනවද කළ යුතු කියන එක දහම තුළු ගන්න පොඩි දුරුන්ට මේ දරුවන්ට අපිට වැදගත් වෙන්නේ මේ වච්චනවල තියෙන ඒ වගේ මේ වචනත් එක්ක යන්න මොනවද කියලා දැනගන්නෙ හොට ඉගනගන්න ගමන් මේ වගේ ගැඹුරත් අධ්‍යියනය කරලා බලන්න එතකොට තමයි මේ පිළිබඳ ලොකු අවබෝධයක් යක් වැඩි හිටියෝ බවට පත්වෙනකොට ඔබට අවබෝධ කරගන්න පුළුවන් අවස්ථාව ලැබේ එතකොට අපි ද දුක අවස්ථාතුනක් කියලා කිවවා දුක්ක දුක්කතා විපරිනාාම දුක්කතා දුක්ක සංකාර සංස්කාරවයෙන් දුකයි ඇති වෙනෝ කෙලක් කිව්. දුො ඒකි තියෙන කාරණා පිළිබඳව ඔබවාන්සෙලාටස් කාරණා පැහැදිලි කළ. ඊළට බලන බුදුරජාන්වාන්සේගේ දුක පිළිබඳ අවසන් පැහැදිලි කිරීමවන්නේ සංකිත්්‍යේයන පංචුපාදානක් කන්දා දුක්කා කියලා ඒ වචනයගොලු නිතරහලා තියෙන දෙයක් කෙටියම්ම කියරවන මොකද පංචස්කාන්දේ පංච උපාධානයේ ඇසකණ නාසේ දිවසරීරේයට අපි අල්ල ගන්නවා ඇසෙන් මනවාවද කියන රූප අල්ලගන්න රූප ගන්ධ රස ස්පර්ස කියන මේ පංච උපාදාානය කරගන්නෝ කැන ආරම්මනය කරගන්නවා කියන අපිට කියියන් එක යැන අල්ලගන්නවා. ඒ අල්ලගන්න දේවල් තමයි දුක කියා එෙන මොනාවත් නෙව එනම් පංචුපාදානක් කන්දාා දුක්කා කියන්නේ පංචස් කන්දේව දුකයි ය වෙන කතාම කුත් ෝ. ොකද පංචස් කන්දීන්නේ අපි නිර්මාණය වෙලාතියන්නේ පංච ඉන්ද්‍රීය තිකෙන්නේ අපි නිර්මාණය වෙලාති ඒ පංච ඉන්ද්‍රීයේ තිකට අපි විටිං විට ඇති කරගන්න ගෝචරකම් එකන ආසාවන් නිසා අපිට ඇති වෙනවා මොනවාද තුක ඇතිවෙන ඔබ ලස්සන දේවල් කියල එකතු කොරගත්ත දේ පස්හෙ වෙනස් වෙලාතියන පුළු ඒ කැඩිල තියන්න පුළුව ඒක විනාස වෙලා තියෙනක එතකොට සතුටු ද හොඳමදේ නැතිවුනාාම දුකයි හොඳමදී අපිට අහිමි වනාම දුකයි ඒ දුක ඇත්තිවෙන්න ක්‍රමවේදයේ පිළිබඳ හොඳට දැනගෙන ඉඩෝ. එනිසා හොඳට දැනගන්න දරු හැම දෙෙනම පංචුපාදානක් කන්දා දුක්කා කියන්නේ පංචස් කන්දීම දුකයි ඒක සරලව මතක තබාගන්න ළඟටමකක්ද කියන්න කියලා බලන්න දැන් අපි පළවෙනි සතතිය තමයි කිව්ව දෙවැනි සතතියම කදද දුක් සමුදයාර්ථ සතතිය දුක්ක සමුදයාර්ථ ශක්තිය බලන් දහමකදද කියලා රෝගයකට රෝග නිධානය මෙන් දුකටය ඇතිබීමට හේතු දැම් පළවෙෙන එක දුකන දෙවනි දුක හැතිවනේ කෝමද කියලා හොයනොද දුක ඇතිවුනේ කොමද කියලා හොය එක කොහොමද තියෙන් දම් සප පැවතුන් සූතරේ. ඉඩංකෝ පනභික්ක වේ දුක්ක සමුදයං අරිය සච්චංයායන් තන්නා පොනෝ භවිකා නන්දිර රාග සහගතා තත්්‍ර තත්්‍රාබිඩන්දිිනී සය තිීදං කාම තන්හා බවතන්හා විබවතහා අන්න කිව්ව පළවෙෙන එක දුක දුකයි ඒනන් දෙවින් කියන කොහමද දුක කිය එක හටග. අටගන්න ක්‍රමතුනක් කියල තියෙන. මොනවද කාමතන්නා බවතන්නා විබෝතන් ඕනි කෙනෙක් ඇව්වත් මේ දුක ඇතිවෙන්නේ කොහොකද කියලා ඔබ කියලද කාමතන්නා බවතන්නා විබෝවතන්න හොච්චරයි බන්න දම්සපවතුන් සූතරය යුගන්නන කාරණාටික. මොනවද කියලා බලන්න මේ අවස්ථ තන්හාව දුකට හේතුවන්නේ කාරණා තුනක් මුල් කරගෙන හාාවන ප්‍රධාන වන්සයෙන් දුකට හේතු ආසාාවනි සා දුකට ප්‍රධාන හේතුවක් වෙන් ඒ යන අපි බලාපොරොත්තු වෙන දේවල් නොලබනාම අපිට දුකයින එනිසා අපි හැමවෙලේම තන්හා ආසාාව දුරු කරන්න උත්සාධන්න. තෝට මේක යුගන්නනවා අපිට තන්හාව කාරණා තුනක් ඔස්සේ උගන්නනව. මොනවාද පෝනෝභවිකා නන්දිරග සහගතා තත්්‍ර තත්්‍රාබි නන්දති. දැම් බලන්න. කොහොමද ඒ තන්හාව කියන එක අවස්ථා තුන. ඔබට මේ අවස්ථා තුනෙ හැර එකක් ඇතිවෙනුවද ආසාාව කියල බලන්න. පෝනෝභවිකා පුනර්භාවය ඇතිකරවන ස්ොභාව. පුනර්භාවය කියන්මගද නැවටඉපදීමනි ආසාාව නිසාමකදදවෙන් නැවතිපදෙන්නු. එතට කවදාවත් දුක දුරු කරගන්න බැරිවෙන් සසර ජයගන්න බැරිවෙන් ඒ නිසා ඔබ අපි හැමවෙලාම පුනර්භවේ නැති කරගන්න පුනර්භවේ නැති කරගන්න නම් තෘෂ්ණාව අවාර්යම නැතිවෙන්න්නු තෘෂ්ණාව නැතිවෙන්න නම් දන් දෙෙන්ඩුවුන් දන් දෙෙනවනම් අවස්ථා තුනකින් දෙෙන්ඩෝන් නිකන්දීල බැ ඒධනය කොහොමද අපි දෙන්න දෙනකොට තුනක් අයින් කරඩෝනි දෙකක් එකතු කරගන්න මානය මිට්‍යයාදුෂ්ටියඒවගේම අපහැදිලිතාවේ එකන් අපි දෙයක් දෙනකොට අපහැදිලිතාවලින් තොර දෙන්නු. ඊළඟ ඒවා අයිංකරගන්න ඕනි තන්හාවයි මානයයි මිත්‍යයාදුෘෂ්ටියයි කියන කරුණු තුන අයිං කරන්න. මේවා තිබෝ දන් දෙන්න බෑ. ගණ්ඩෝනි කරුණු දෙකක් තියෙන් ඒ තමයි? ඥාවසා කරුණාව කිය. එන තුනක් කයින් කරනවා මොනවද තන්නාව මානයේ මිට්‍යයා ගෘෂ්ටිය ඔය තුනා අයිං කරනවා දෙකක් ගන්නවා ප්‍රඥ්ඥාව කරුණාව නැත්තන් දන්දෙන්න බෑ. මේකට තමයි බුදු හාදර ධාන පාරමිතා පුරල තියන ගොල දන්වන ෘෂ්ාව නැතිකර පාර්මිතා පුරණ කාලෙදී දාන කොට ස්තුන කද කියනවා. ධාන පාරමිත්තා ධාන උපපාරමිතා ධන පරමත්ත පාරමිතා කියලා. තොට දාන පාරමීකයනම ගද. සියලු වස්තුූ දෙන්න පුළුවන් වෙන්ඩෝ. ලෝක තින සියලොම වස්තුූන් දෙන්න පුළුවන්. එකටගෙන දාන පාරමි ධන උපාරමීකයන්න තමන්ගේ සරීරී තින අව අව කෑලි දන් දෙෙන්ඩ පුළුවන් වඩ. දාන පරමත්ත පාරමි තමන්ගේ ජීවිතයේ පූජාකරන්න පුළුවන් වෙඩ. සසජාතකේමඔගුලු හලතිනු අව යව පූජා කර පුජාතකයත් තමයි සිවිජාතකයේ ඒවා නිකම් බැලුවොත්තේම පොතපත කියේවනුට ජාතක පොතේ හරි ලස්සනයි සිවිජාතකයේ කේවල බලන්න සිවිරජතුමා ඇහ දන්දෙනවා ඇස් දෙකම දන්දෙන විටේ එ तोකොට සසජාතකයේ දී හාවෙෙක් වෙලා බෝෂතාානන් වහන්සේ තමන්ගේ ශරීරයේ ගිනිි ගොඩට පැනලා ගේ දිවිය පූජා කරන විදිහ ධනපාරමිතාවේ හොඳම ජාතකයත් තමයි වෙස් සන්දර ජාති ඔය වගේ ජාත කතාදිහා බැලුවොත්තේම හ ලස්සනට තියනවා තෘෂ්ණාව නැති කරන විද ආසාාව නැති කරන විදී. පැහැදිලිව උගන්නලා තියෙන.ඒනි සා පෝනෝභවිකා පුනර්භාවේ ඇති වෙන විදිහට වැඩ කරන්න එපා එමුණු දුකයි. දෙකේද කියනවා නන්දිරාග සහගතා සිත්ත කාමින් හෝ භව්‍යන් නිපදීමෙන් කුල්මත්වන ඉල්පෙන ඇලන ස්ොභාවේ ඒක කියන්නේ සමහරුවේ පින්කම් කරලා ප්‍රාර්ථනා කරනවන් දෙව් මිනිස් සැප කෙලවර එම කියන පොඩියහන්දුල දැහිලා තිනෙ ලොකුහමුඳරුවුරු සමහර බන කියනකුට කියනවනේ. ඇයි එහෙම කියන්න මිනිස්සුන්ට කියනවා මේ පින් කරලා දෙව් දෙවිවරුවන්න මිනිස් සැප කලවර නිවන් සබ ඇයි චර දුර යවන්නේ දේවලෝකෝලට යවන්න්‍යයි ආයිත් මිනිස්සු ලෝකෙට ගන්නිය ඇයි ඇයි අපි එහෙම කියන්නේ එම කියන්න අවශ්‍ය නෑ මේ කළ පිනෙන් ඕවුට නිවනවබෝධය එච්චරයි යන නේන එක වෙනම දෙය අපි මේ ප්‍රාර්ථනා කරන්න ඕනි නෑ ඩිවිය ලෝකවලටත් යවල ආයිත් මනුස්ස ලෝකෙට ගන්නලා ඒකෙත් පිංකම් කරලා ඇයි එහෙම කරන්න නු ස්ෝක න සම්පූර්ණ දුකක්මි බිවිය ලෝක යන සම්පූර්ණ දුකක්නි ඇය එච්චර දුක්්ගොඩකට යවන්නේ අපි ස වචනිකින්වත් අපි හෙම කියන්න ඕන්නේ එනිසා තේරුන්ගන්න ඉපදීම කොහේ ඉපදුනාත් දුකයි මේ ලෝකෙ තියන තලතිස් එක කොහේ ඉපදුනා දුකයි සැපක් මේ ඒ උන්තර මතවිතියා ් ඒ නිසා කාම භාවයන් වල ඇලියඇලි ජීවත් වෙන්න උත්සාධරන්න එපක් ට ත්‍ර තත්්‍රාබි නන්දනය උපන් භවේ හෝ රූප සබ්දාආදී අරමුණේ සිත ඇලෙන ස්වභාවි. එක ඇන අපි පංච ඉන්ද්‍රියන් වලට ගෝචර කරගන්න අවස්ථ එකඇන්නේ රූපය ඇහෙන් දකිනවා. ඒවගේම සබ්දය කන් දෙකින් අහනු රසිය දිවෙන් ඉස්පර්ශ කරනවා එතකොටට අපි නාසයෙන් ගඳ සුවන්ද ආග්‍රහණය කරනු මේමට ඇලෙනවනි ඇලීම තමයි තෘෂ්නාව තමයි දුක කියන එක තේරුන්හ. එනිසා දුකේ නැතන් තෘෂ්නාවේ කොටස්තුනක් තමයි මේ තියෙන්නේ පෝනෝභවිකා නන්දි රාගසාගතා තත්්‍ර තත්්‍රාබි නන්දිනී ඔය තියෙන්නේ තන්හාවෙ කොටස්තුන ඊළඟට මොදු ගන්නන්නේ ක කියල බල. ඊළඟට කියනව තන්නහාාව නිසාන මේ ඔක්කෝොම උපදන්නේ තන්නාව කොඩස්තුනත්තියෙන්. තන්නාව කොඩස්තුනත්තියෙන් දැ තන්නහාාව නිසා නං ඉපදෙන්නේ ඒපදිච්ච තන්හාාව නිසා අපේ සසරගමන දුකකට පත්වෙන මාර්ගයක් බවට පත්වෙනවා නං අපි බලමු කොහොමදේනං තන්හාාව තුන් ආකාරයෙන් විග්‍රහ කරලා තියෙන්න්නේ කියල. කාම තන්හා මකදද පොඩි උන්දට ඔළුවට ගන්න මකදද කාම තන්න. බැලන්න ඇස කණනාසය දිවශරීරය. මේ අපි දන්නව පංච ඉන්ද්‍රියණි. මෙ පංච ඉන්ද්‍රීියන්. මනස යන ඉන්ද්‍රියන්ෙන් ගනු ලබන රූප ග්‍රබ්ධ ගන්ධර් රස ඉස්පර්ෂ ධර්ම යන අරමුණු කෙරේ ඇති ආසාාව කාම තන්න. දැම් මේ අන්හාාව කියන එක ඇතිවෙන එක අවස්ථාවක් තමයි පංච ඉන්ද්‍රීයේ ඒවාගේ අපි අල්ලගන්න එක ඒක විදිහවල් තියෙන. ඒ ඒක විදිහවල් අනුව අපිට අපේ තෘෂ්ණාව කියන අවස්ථාව විග්‍රහ කරගන්න පුළුව බලන්නකොතකොට කාමතන්නහාවක් කියල කිව්වේ මේ ඉන්ද්‍රීවලට ගෝචර වන අවස්ථාවක්. ඊළඟට බවතන්හා කියන්නේ බවයහෙවත් පැවත්ම අපි ගොඩාක් අය භවේ ප්‍රාර්ථනා කර මනුෂ්‍ය භවයේ දිවයේ භවයේ ප්‍රාර්ථනා කන ආසාව බවතන්න. එකැන බවවල ඉප දෙන්න තින ආසා කාම භවතියෙනවා රූප භවතියනවා අරූප භවතියනට කාම භාවයක් ගත්තම් මනුස්සලෝකය කාමලෝකයක් න. දේවලෝකත් කාමලෝක දෙවවරුත් ඉන්නේ රාගයෙන් යුක්තව. ඒ වගේම තමයි ව තියනවා භවයන් රූප බව බ්‍රහ්මලෝක ගත්තොත්තේම සමහර බ්‍ර්මලෝක තියන රූප අනිත් ඒවා රූප වසයෙන් බ්‍රහ්මලෝක විශසක්තියෙන් අරූප භවයක් ඕවගේ ගිහිල ඉප දෙන්න තින ආසාාව. එට ඒවා ගැන හිත හිත ඉන්නවනම් එක බව භවය පිළිබඳ ෘෂ්ණාව එන ඇයි බවයක් පිළි අයි අප ඉපදක දුකයි කියලා දැනගත් අනම් ආයමොකොටද පාර්ථනා කරන්න ඒතම ප්‍රශ්නී ඉනිසා පොඩි හාන්බරණි අපි නිකංවොත් හිතාන්න එපා මම දිවියලෝකීපදෙනවා මම බ්‍රහ්මලෝක ීඉපදෙනවා මම රූපාාවචර ලෝකවල ඉපදෙනවා මම මනුෂ්‍යෙක්වෙන් ඇයි ඒෙම පාර්ථනා ක ඒම ප්‍රාර්ථනා කළ යුතු නෑ ඒම කිරම අපිට නැවත්ත නැවත්ත දුක හට ගැනීමට අවස්ථාව නිර්මාණය වෙනම් ඊළඟට තියනව විභවතන්හා කියල එක නො පැවත්ම පිළිබඳ ඇති ආසාාව විබවතන්නා නම්බේ පරලොවක් නැත පිළිගැනීම මත මෙලො වැහැකිතාක් පස්කම් සැප විඳීම. විබෝතන්න බව කියන්නේ බවේනි විබව ඒම එකක් නෑ දේවිය ලෝකයක් ඇත්තෙත් නෑ අපායක් ඇත්තෙත් නෑ මනුස ලෝක ඇත්තෙත් ෑ තියනවද හම්බවෙයිද කියලදන්නේත් නෑ. කී කිය සමහාරු කිසීම අරමුණක් නැති ආසාවිෙන් පෙළඹෙනු. ඒතන්හාවට විග්‍රහ කළේ ප්‍රකාශ කළේ විබෝතන්න බවයක් නෑ එහම එකක් ගැන නෑමතින් ආසාවක් විභවතන්න පරලොවක් නෑ එහෙම එකක් කොහෙද තියෙන් ැරුණනාට පස්සේ මලා අයිච්චර යිඉවරයි ආය කතා නෑ එහෙම නිහිතන්නේ සමහරු ඒම නෑ අපේ මේ ප්‍රාණය නිරුද්ධ වෙනවා එක්කම අපි කියන චුති සිත්ත කියල නතෙටික කියන්න ඒක ගිහිල ටක්ගාල තවතැනක මොනාකරගන්නල අල්ලගන්නවා එක ඔබවන්සර දන්නුවන් දුොර ගන්දබ්බ වගේ ටිකක් ඉඳලා එක තැන කර්ගයට අල්ලගන්න ඒ අල්ලගන්න තැන තීරණය කරන්න අපි නෙවි මල කෙන ොකද යාගේ හිතේන තියෙන්නේ මොකදද පහල වනක සිටවිල් ඒ සිටුවිල් අනුව තමයි ඔුගේ ජීවිතේ ඊළඟ භාවය තීරණය කරන්න පැහැදිලි. ඒම නං අපි ඩැන් දුක්ක ආර්ිය එනිසා දුක ඇති දුක කිය එක හොයාගත්තා දුක ඇතිවවෙන්නේ කොහොමද කියලා හොයාගත් එන දුක ඇතිවෙන්නේ මොනොවගෙන කාමතන්නා භවතන්නා විබෝධන මේ තුන දුරු කරගන්න ඒම දුරුනොත් අපිට දුක නැති කරගන්න පුළුවෝ. දැ ඇති විච්චේ දුකා කැතිවුුණා කොහම දැතිවනේ කියලා කිව්වා ඒ ඇති විච්චේ දුක නැති කරගන්න කොම නැති කරන්න නම් මේකපු බවතුන නැති කරගන්නු. ඔන්න දෙකක් කිව්වා. තුන් එනියක බලමු දුක නිරෝධාරය සත්‍ය. ඒන්නේ දැන් දුක කියන්න දුකයි කිය කිව දුක කියන්නේ මොකද කියලා හොයා දුකයි ඇතිවෙන විදිහේ හොයා ගත්ත. දැම් කියනවා දුක නැති කරන්නේ කොහොමද. දැ මේකක් කියන්නේ දුක නැති කරන්නේ කොහොමදකි. දුකේ ඇතිවීම දුකෙන් නිදසීම තෘෂ්ණාවේ කිසිව ිටරි නොකොට සාමුලිම නැතිකිරීම නිවනහෙවත් නිර්වාණය වේ ලෝකයේ දුකමත පහිට ඇති බවත් ඒයට මූලික හේතුව මිනිස් සිත තුළ පවත්නාසීමි තාසාව බවත් බුදුන්වහන්සේ පෙන්නොල දෙනවා මේකෙන් අත්මි දෙෙන් ලෝනි නිදහස්වීම නිරෝධ ආර්ය සත්‍යය ලෙස තමයි, බුදු හාන්දරෝ දම්සක් පැවතුන් සූතරේ මෙන්න මෙහෙම කියෙන්. කෝමද. ඉදංකෝපන්න බික්කවේ දුක්ක නිරෝධං අරිය සච්චන් යෝ තස්සා ඒව තන්හාය අස්සේ විරාග නිරෝධෝ චාගෝ, පටිනිස් සක්්ගෝ මුත්ති අනාලයු. බලන්නකෝ දුක හොයාගත්තා දුකයි කියනේව මොනොවද හොයා ගත්තා දුක නැති කරන්න මොනොවද කියලා හොයාගත්තා. ඒනං, දැන් අපි යන්නේ දුකේ කොහොමද ඒ දුරු කොරගන්න. දුක ඇතිවීම හොයා ගත්තා ඒනම් ඒගාවට නැති කරන විදි හෝයාගන්න. දුක්ක ආර්ය සතති දුකෙන් කොහොමද නිදහස් වන්නේ. ඒ නිදහස් වඩ නම් දම්සක් පැවතුන් සූතරය යුගන්නපු මේ කාරණාව දැගෙන ඉන්ඩෝල් මනාද කියන්. තෘෂ්ණාව ඉතිරි නොකට ඉත්කිරීම අත්තැරීම මුළුමනින්ම ඉවත් කර දැමීම ඉන් මිදීම නොඇලීම නිරෝධයයි මෙන්න මේ කාරණා තුුණ ඉටරි නොකට අත්හැරීම ඉවත දැමීම ඉන් මිදීම නොවැලීම මේ ඔක්කෝටම කියනවා නොකක් කියලද නිරෝධය කිය බලුවඒකට ලස්සන නව නිරෝධයි රෝධ කියන ඇලෙනවා නිරෝධ කියන්න නැති කරළදා එනම් නැති කරලදාන්න මොනවාද රෘස්්නාව චුට්ට ර ඉතුර වෙලා තිබනං ඒක නැති කරන්න ඒ දුරු කරගන්න එක ඉවත් කරගන්න අපි මුණවද කල යුත්තේ කියනකයි මේකදී පැහැදිලි කරන්න. විරාගේය ලෙස දැක්වේ රාගයන් ඇලීමයි විරාගයකයන් ඇලෙන්නේ. රාගේ කියයන්න ඇලනවා රාගී කියන ආසාාවන කාමවස්තුන් කරේ තියන ආසාබටතමයි රාගේ කියයන එකන ඇසෙන්දැලල් අල්ලගන්නවන රාගය රසයක් බුක්තිවිඳිනවානං ඒක රාගයක්. ඒ වගේ ඔගුලු දන්නවනේ රාගය ඇතිවන්න. ද රාගේ නැතිවෙන්ඩු. එකන පංච ඉන්ද්‍රියන් වලට ගෝච්ර කරගන්නඩ උස්සාධාරණ සිතුවිලිටි කයින් වෙන්නවා. එමයින් උනාව තමයි විරාගී කියන එක පහලවෙන්න. ඊළඟට කියනවා විරාග යනු නොැලීමයි. ඒයම තියාග වසියෙන් අත්හැරීම ලෙස්සතු දැක්වේ. එතකොට ඉදියන් වලට ගෝචනයන අතැරලදාන්න ඒ වැඩන්නේ එතෝඩේවා අත්තැරීම සිදු කළ යුතුයි එහෙම සිදු කලාම අපිට දුකින් නිදස්න්න පුරුව එක හරිට මොකක් වගේ ගසක මුල සක්තිමත්ව තිබේ නම් මැඩිින් කපා දැමෝද නැවත ලියලයි. එක ඔගොල්ලු දන්නවා ගහක් උද හයිිය ගහක් නිකං උඩින් කපලදාන හොඳට මුල හිය නම් ඒගහ ආයත් මොකත කරන්න එතිනි මැරිල යන්න නෑ ආයිත් දළුලල දළුලල එනවා එනිසා මේකද අපිට කියනවා නැවතිලියල නැවත හට නොගැනීමට නම් එම ගසේ මුල උුදුරාදැමී යුතුයි. දැන් ඒ ගහ මැදිින් කැපුුවොත් ආයිත් හැදිල ගහක් කෙන එනම් ගහ නැති කරන්න මට අප මොකද කරන්න සම්පූර්ණ අයින් කලගන්න ඒවාගේ තෘෂ්ණාව නැති කරන්න නම් මැදිින් කපල බෑ එක හරියට බුද්දු හාන්දුරුව පෙන්නනවා එක තනකදී පාසිිපිරුණු ලිඳක්වා වගේ කියම ෘෂ්නාව කියන්නේ පාසිි පිරුණු ලිඳක්වාගේගගේ ඒකන් පාලං ලිඳක් පිරි ලතිය වැහිලතිය ඒයි මිනිස්සු භාවිත කරන්නන්නේ නැති නිසා. මිනිස්ු ගේලා පාවිච්චි කරනකොට මොදරන්න පාසිටික ගන්න නෑනි පනෙක්්ටු අදදාල එහා මෙහා කරලා අවශ්‍ය පිරිසුදු වතුරටික ගන්න එත පොට පාසිටික මොකද වෙන්නේ වටීට ගිහිල්ලදී. එතකොට මම එක ප්‍රයෝජන අරගෙන ටිකක් වෙලාගේම තව පිරිසක් කඇවල ගත්තම අ පාසිටිකට එකතු වෙන්න වෙලාවක් නෑ ඒ මොකද ලිඳ හැමවෙලේම ප්‍රයෝජනු. ඒවාගේ දැන් මම භාවි්‍යට අරගෙන නතර කරානම් ආයයන්නේ ඉළඟදාව සෙනම් එතකොට මොකද වෙන්න ආයිත් පාසි වලින් සමස්තලින්ද වැහිලා ඇයි? රිබෝජනයක් නැට නිසා. ඒවගේ තමයි අපේ හිත තෘෂ්ණාව කියන එක අපේ සිත්තුල පිරිලතියෙන් ප්‍රතජ්ජනය වනේ ආසාභ වැඩි. ඒ නිසා අපි ධානය දෙනව ධානය දෙනකොට අර හිතයට තියෙන තෘෂ්ණාවත් අරියට පාසි වගේ මෙම වැහිලති එතකොට දානය දෙනකුට මොකද වෙන්නේ මේක ටික ික ටිකටික ඇත්වෙන. ො ධානයක් හව පරිත්‍යයාගයක් නොකරන වන අර දීපුඒවා පාසිටික මෙහෙමනි තියෙන් දෙන්න නැත්තම ොද වෙෙන් ටිකටි ටි ටිකටිටික විල් යි ලෝබයේ නැමැති තෘෂ්නාවෙන් පාසිුවලින් අපේ හිත වහගන්න. එනිසා තමයි කියන හැමවලේම පුළුවන් හැමවෙලේකම දන්දී පරිත්්‍යයක් තොඩ අර පාසිටික ටිකටිකටික ටිකටක අයිංගනාාම එකතු වෙන්න වෙලාවක්නේ එකතු වඩ වෙලාවක් නැතිවඋනාම ඒ නැති වෙලා යනුඒල ඒක එක දවසෙන් නැති වෙන්න කාලයක් යනු. නක ෘෂ්ාව කියනක තරම් ප්‍රබල දෙයා ඒ දුරු කරගන්න අපිට පුළුවන්. දැ මුලින් උපටා දැමීමොත් දම්මොත් ්‍රෘෂ්ණාව නැති කරලමදාගත්තොත් අපිට සංසර දිනාගන්න පුළුවන්. මේ අනුව දුක්ඛ නිරෝධේයනු නිර්වාණයයි. දු නිරෝධේයන්නේ අර්ථ නැතිකිරීමයි නැසීමයි නැති කරන්නේ නසන්නේ තෘෂ්ණාවයි. වෛදි්‍යවරයා රෝගයාගේ රෝගනිධානය සොයා එලියෙ යට පිළියම් කරනවා එවිට රෝගේ නැතිවවෙ යයි එසේම දුකට හේතුව තෘෂ්නාව නැති කළ විට දුකද නැතිවෙලායන්න. ඉගැන රෝගයේ හොයාගත්තා අපිඩැක් රෝගයේ ඇති වෙන්නේි කොමද කියලා එතකොට රෝගට ප්‍රතිකාර කරනු ප්‍රතිකාර කරාම සුවපත් වෙනවාවාගේ නිවනට යන්ද අපිට පුළුවන් හැකියාවතියනො තෘෂ්ණාව දුරුකිරීම තුළි. තො මේක කියන අවස්ථාවත් තියෙනවා ලෝක යම කටගන්නේ හේතුවක් නැති කල හටගත්දේ නැතිවන්නේ යනු බුද්ධ දේශනයි. හේතුන් පටිච්ච සම්බූතා හේතු බංගා නිරුච්චෙති. හොඳටඒ බලන්න මොකක්ද කියන්නේ කෙලා එක බිතා වැදගත් තරදන්න එකක් පොඩි හාදුරලා ැ හේතුන් පටිච්ච සම්බූතා හේතු බංගා නිරුච්චති. එ අනු නිරෝදේහෙවත් නිවනයනු නැවත නොයිපදීමයි. නැවත ඇති නොයි හේතු පටිච්ච සම්බූතං ේතු බංගා නිරුජ්ජ එනම් හේතු පටිච්ච සම්බූ හේතු නිසා තමයි මේ ලෝකකි ගොඩාක් දේව ඇතිවේ. ඒ ඇතිවීම නිසා තමයි දුක ඇතිවේ ඒ දුක ඇතිවීම නැති කරලදාාර වනම් භංග කරලදාානවනම් දිවයේ සාර්ථක කරගන්න පුළුවන්. ඒ වගේ තමයි නිවනට යන මාවත සකස් කරගන්න පුළුව ඒ මාවත සකස් කරගඩ අවශ්‍ය කරන කාරණාතමයි මේ තුළ අන්තර්ගත වෙලා තිය දැන් තුනක් කිව්වා පුංචයාන්තුල්ලට චතුරාරය සතතිය කරුණු තුනක් ගැනාපි අවධානය යොමු කළ බලමු ඊළඟටමකදතියෙනි මේකෙත් තියෙනර පැරණි එකම කොටසක මුන් ඇයටයක් වැනි බීජය තම්බාගත්විට එහි බීජ සක්තියන ඇතිවෙන් ඔබට බොඩි නිදදු සුනක් දීලා තියෙන ඇ පැල නොවී මුංගටයක් ලිපේ කියලා තැම්බුවාට පස්සේ ආයක පැළ කරන්න බෑ ඒක තියෙන බීජ ස්වරූපය විනාස වෙලා අයන් නිරෝධය එසේ බලන්නක කොච්චර ලස්සදකල් නිරෝධයකයන්නේ හරියට තම්බපු මුංගටයක් වගේ ආය මුංහට විලිින් ඒ මුංඇට තව ඒව ව්‍යාප්ත කරන්න බෑයි එ නිරෝධය කියයන්නේ ආආය කොයිවත් ඇලෙන්නේ නෑ. න්නා බීජේ නැති කළ විට නැවත නූපදී තේකීන බීජා අවිරුල් හිච්චන්ද හගොලු දන්වාක ඒ ගාථපාතයේ තියෙන තැන දන්නවා බලන්න තේකීන බීජා ඒකී කියන්නේ නිරෝදය හෙවත් නිවන තවත් තැනක ඉපදීමක් නොව එකන නිවනට යනවා කියලා ගොඩක්කය හිතානින්නේ ලස්සලම තැනට ගහිල්ල ඉන්නවා කියන එහෙම එකක්නේ මෙලෝ දෙයක් නැති තැනකට යනක තමයි නිවන කිය නිවන ස්වරූපය කවරුත් පහැදිලි කරලා නෑ නිවන ලස්සනයි නිවන තියන තැන ඉතාම සොන්දුුරුත්ත එහම කියලා තියෙන කවුරු කවරුත් කියලනෑ. සමහර අය නිවන ගැන විග්‍රහ කරලා තියන ද නිවන ගැන කොහම අපි විග්‍රහ කරන්න අපිට පුළුවන් දෙහෙම කරන්න බුදු හාම්දුරොත් නිවනිින් එහා පැත්තට කියල නෑන නිවන විතරයි. ඒ තියන සැනසිලිදායක ස්වරූපය කියන්න උන්වහන්සට මොකදාය කයක් නෑ නැවතීපදීමක් නෑ නොයිපදීම තුළින් අපි කොහොමදේක ස්වරූපය කියා කිසි කෙනෙක් නිවරනටගී ලයිපදිලා නැත්තං අපි කොහොමදේහි ස්වරූපය කිය අපිට කියන්න බෑ එනිසා ඔබවවාන්සේලාගම කවරුවරයවූ නිවන මොනපාඩද කියලා පාටක් නෑ අපි දන්නේ. ඒව කියන්න පු නිව නිින්්‍යඒ කවද කිලවු අපිට කියන්න බෑ. ඉන්නනෑ කව එතිින් ඉවරයි නිියුණ නිව්න කිවමායිනෑයට පත්තු කරන්නඩ එතකම් නිවිල කක්වත්නේ ඊළඟට ගෙන දෙකම අවසාන ව විට නිවීන්නේ සේවරාත්වන්නේ වන්සේද නැවත ඉපදීමේ තන්නාව නැතිවීමේදී නිවන්නේ නි්බන්ති දීරායතායම් පදීපු නි්බන්ති දීරා යතායම් නිවලදාන්නේ නිවන්න ්ට යනවා කියන්නේ ජීවිතයේ නිමලදැම කියනෙ. දුක්ක නිරෝධාර්ය සත්‍යය තමා විසිම්ම ශක්ෂාත් කළ යුතුය ප්‍රත්්‍යයක්ක්ෂ කළ යුතුය. පච්චත්තංවේදි තබ්බෝ විඥෝහිීත. තමන් විසිම් අවබෝධධ කරග. තව කෙනෙක් උදව් කරල කරලා නිවනට යන්න බෑ මේ සතති අවබෝධ කරගඩත් බෑ. එකමුදට මතක තියාග. ඊළඟ කාරණාවට යන්න. දුක්ක නිරෝධගාමිණ පටිපදා සත්තිය. මේක තමයි හතරවෙනි අවස්ථාව අප කතා කරන. ගැනම කද කිය සසර දුකින් මිදීම නිවන් අවබෝධය අවසානට කියන කොහොමද යන මාර්ගය කියල ඒ අනුගමනය කළ යුතු මාර්ගය තමයි ගාමිනී පටිපදාාර්ථය කියල කිය කොහොම ඒකට තින මග මෙන්න තියෙනව මාග ඒට කියනවා අපි ආරි අස්ටාංගික මාර්ගය මේ මාර්ගයේ ගියොත් තමයි දුක හොයාගත්තා දුක ඇතිවීමට කරුණු හොයාගත්තා දුක නැති කරන්නේ කොහොමද කියල කතා කර ඒ නැති කරන මාර්ගයේ තමයි, දැන් අපි කතා කරන්න. ඒකන තිනෙ එකම මාර්ගයේ තමයි මොකද ආරි අස්ටාංගික මාර්ගය. ආරි අස්ටාංගික මාර්ගගේ, කොහම දම් සපපවතු සූත්‍රරේක කියල තියෙට. ඉදං ෝ පන භික්කේ දුක්ඛ නිරෝධ ගාමිනී ටිපදාරීිය ස්චන් අය මේ රරිිය අ්ටංගි ෝමක් ගෝ ස යතිීද. සම්මාධීට්ටි, සම්මා සංකප්පෝ, සම්මා වාචා, සම්මා කම්මන්තෝ, සම්මා ආජීෝ, සම්මා වයාමෝ සම්මා සති සම්මා සමාන් මේ වවගොලෝ දන්න සරල සිින්දිි. මේ ආර්්‍යස්්ටාංගික මාර්ගයේ කියන එක දන් ඒ මාර්ගයේ දැනගත්තට ඒ ඇතුලිට්ටයන අභ්‍යන්තර දේවල් පිළිබඳවත් දවබෝධයක් අපි ඇතිකරගන්න ඕනි කියන එක සිහිය තබාගන්න. දැම් බලන්න මේ කොහමද නැති කරන මග ගැන විස්තර කර තිය. බලන්න සම්මාධිට්ටියේ කොමද කියන්නේ. දැකීම සම්මාධිට්ි දිිත්්ටි කියන්නේ දකිනවනි කොෝම දකි ෝද නික්කං ආවටගේ අට දකින්න බෑ මැනවින් දකින්නෝ සම්මාධීිට්ටි අත්තියෙන. හැම්මත් දෙයක් දිහාම නිවරදි දැක්මක්ත් තියෙන්ලු. හරිදේ හරි විදිහට වැරදිදේ වැරදි විඩියයට. දකින්න පුළුවන් හැකියාව තියෙනනං එයා සම්මාධීට්ි ඔන්න. කියන ඥානයේ සම්මා දිිට්ටි ඥානයේ චතුරාර් සතතිය පිළිබඳ දැනගන්නවා ඒකට කියන ඥානයේ සම්මාධිත්්තිිය සම්මා සංකප්ප කියන්නේ බලන්න සංකප්ප කියල කියන කල්පනාවන් යහපත් කල්පනාව යහපත් සිතුම් පැතුම් මොනොවාද පස්කම් සැමති සැපති නික්මීීම එකන පච ඉන්ද්‍රීවලට ගෝචර වන වස්තුූන් වුවලට ඇලිල ගැලිල ජීවත්ව වන උසාධරන්නේ නෑ ඒක නත්වෙන. එට පස්සේ නෙක්කම්ම සංකප්ප අව්‍යාපාද අවිහිංසා කියලා දම්ම චක්කි තියෙනවන දෙක්කෙන් එක විග්‍රාහ කරලා තියෙනවා. එතකොට නෙක්කම්මක අ නැසීමෙන් වැලකෙනවා අව්‍යපාද අනුන්ට හිංසා කරන්න ඒගේ අනුන්ගේ පස්කම් සැපයෙන් නික්මිෙනෝ නික්කම්ම අනුන්ගේ නැසීමෙන් වැළකෙන අව්‍යපාද ඒ වගේම අනුන්ට හිංසා කරනකෙන් වැලකෙනවා අවිහිංසා සංකප්. ඔය කාරණාතුරනි තියෙන් දම්සපවතුන් සූත්‍රය තුළ ලස්සනට සූත්‍රානු ස්සාරයෙන් බිග්‍රහ කරලා තියෙනු. එතකොට ඒව බැලුවම ඔගොලොන්ට තේරෙන. එනම් ඩිට්ටි කියන්නේ දැකීම මොන දැකීමද යහපත් දැකීම සංකප්ප කියන්නේ කල්පනාව මොනකල්පනාවද යහපත් කල්පනාව හරියට දකිින්ඩුව. නිකම් අසීහයෙන් බලලබෑසිහිකල්පනාවෙන් දැකිය යුතුමයි. ඒ අයිමෙක් කියන්. වාචා කියන වචන මොනව වචනයෙන් හැමෙක මතකතියාගන්න ලේසි ිට්ටි කියන්න්නීම කාද දැකීම මොන දැකීමද යහපත් දැකී. සංකප්ප කියලා තියෙන කල්පන මොන කල්පනද යහපත් කල්පන. ඊළඟට තියනෙන වාචා වාචාකයන වචනන වචනක කියන්න මොන වචනද. සම්මා වාචා කියයන යහපත් වචන. එ යහපත් වතන කියන්න. එතන නෑ බොරු කියනීම කේලාම් කියන හිස්ස වචන එතන අන්තර්ගත වෙන්නේ නෑ. ඊළඟට තියෙනවා සම්මා කම්මන්ත කියල එක. ද මෙ පොඩියාගුල ලේසියෑ කම්න්ත කියන්නේ ක්‍රියා මොනක ක්‍රියාද. සම්මාන් යහපත් ක්‍රියා එ යහපත් 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 කියල් දැක් අපි හතරක් කිව්වා. එ අපි වැඩ කරන්නඩෝනි කයින් වෙන වැඩ මොනද පරපණ නසන්න නෑ හොරකම් කරන්නේ නෑ වැරදි කාමසේවනය යෙදෙන්නේ නෑ. ඔවා කර්මාන්ත විදියට එක අපි ශරීරෙග වෙන දේවල් අපි කරන්නේ නෑක වැලකිලයි . එතකොට ඔය කාරණාවන් පිිබඳව තමයි අපි අපේ ජීවිතයේ එකෙන් එක කාරණා පිළිබඳ එකෙන් එක විස්තර කරන්න. මේක සියලු කාරණාවල් ඔගොල්ලොන්ට තියනවා ද මොනවද සම්මාවාචා සම්මා කම්මාන්ත ආජීවේ අපි කරන රැකිරක්ෂාවන් ආජීවේ හරි හම්බ කරනේවා බොහෝම ලස්සනට යහපත් ඒවා බවට පත්වඩ ඊළඟට සම්මා ආජීව කියලකි වේකයි ලොකට සම්මා වායාම අපගේ ව්‍යායාමය අපගේ හැසිරීම යහපත් හැසිරීම් රටාවලින් අපේ ජීවන චක්‍රය යහපත් කරගෙන නිවරදි දෘෂ්ටිකෝන ඇති කරගන්න.ඒ නිවරදි දෘෂ්ටිකෝනයක් ඇති කරගන්න ගමන් කිරීම සම්මා වායාමේ තුළින් අපට පුළුවන්ක. නිවනට යන මග සකස් කරගන්නට ඊළඟට තියෙනවා සම්මා සති මොන සිහියද තියෙන්න සතිකය සිිය තියෙන්නෝ නිකං ආවටගියාට සිහයක් නෙවි. ඒ සිහිය යහපත් සිහයක් වෙන්. දැන් ඔබ වහන්සේලා වගේම මේ දරුවූ හැම වෙලේම සිහියෙන්ද වැඩ කරන්න කර බල ගොඩක් අයට සිහයනේ. ඩාකයටනෑ පොඩි ආම්දුරලගත්තොත් කාල සටානකට අනුව පොට්ටික ගේන්නේනෑ තියන තියෙන පොට්ටික දාගෙන හ දුවගෙන නවා ඇයිඒ සම්මා සතියනේ සම්මා සතිය තියෙන්නුන් සියෙන් ටිකක් හරි අපි වැඩ කරන්නු දරුවගත්ත පෑනක් පැන්සලක් ගේන්න අමතකුණාකර ඇයි ඔබ ඉගෙන ගණ්ඩේ අනවනම් පෑන පැන්සල අනිවාරය ඒක සතියෙන් හුදර බලන්නු වැැගේලියි ැකිගේලටිගේම වතුරනෑය කියල වැඩටික වරුුණට පස්ස දංගල බඩන්නේැ එන ඔබ සින්ගන්න ඕොනිගේල වතුරු තිය නොද කියලා බලාගන්න. සම්මා සතිය සිහය අප හැමෝටම අතිසයෙන් බැදගත් කාරණාවක් කියනක තේරුම්. එහෙම නැතුව සාමාන්‍යෙන් අපි අසහෙන් වැඩකිරීමෙන් කවදාවත් අපිට සහනයක් සලස්සෝ ගන්ඩ අස්ථාව ලැබන්. ආර්යෂස්ටාංගික මාර්ගීෙන් තමයි අපි දුක නසල ජීවිත නිවනට යන්න තින මාර්ගයේ බවට පත්වෙලා තියෙන ආර්ෂ්ටාංගික මාර්ගයෙන් ඒ ආර්්‍යෂ්ටාංගික මාර්ගයේ තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ නිවනයි එට සතිය හරියට නැත්තං සිහිය හරියට නැත්තං අපි ජීවිත නිවනට යන්න බාධාවක් වෙනවානේද ඔබවාන්සේලම තීරණය කර දරුවම තීරණය කර එම නේද කියෙන් මොකද එනම් අපි වැරදී කියල හිතන දේවල් අයින් කරලද ඕනී කියන දේ විතරක් ලං කරග සිහෙන් කටයුතු කළොත් අපිට අපේ ජීවිතය ගොඩාක් දේවල් ජයග්‍රහණය කරගන්න පුළුවක් අවස්ථාව අපිට උදාව ගොඩාක් දේවලේ එකක් දෙකක් නෙවෙේ බොහෝ දේවල් සාර්ථක කරගන්න පුළුවන් මොකක් එක්කද සතියත් සතිය. යහපත්ව දැකීමේ සිටීමේ සිහයේ කටයුතු කරන්න පුළුවන් හැකියාව අපිට තියෙන්න ම. ඒකට තමයි ආර්්‍යෂ්ටහන්්‍ය මාර්ග සම්මා සති කියලකින්. අවසාන වශයෙන් තියෙනවා සම්මා සමාජිය කලෙ එක. සමාධිගත වඩෝ. අපේ ජීවිත කියන දේවල් එක අපි මෙනෙහි කරලා බලන්න අපේ ජීවිතේ තියෙන වටිනාකම ජීවිතේ තියන යතහාර්ථයන ජීවත් වීමත් එක්කම අපි ඒවා එක ගොඩකට අරගෙන නෑ එකයන්නේ අපි ගොඩාක් මේ ආරි අස්ටාංගික මාර්ගය තුළ ඔබවන්සේලා නිරන්තරයෙන් සාකච්ඡා කරනව සම්මාධී්‍යයේ ඉඳන් ගත්තම සම්මාන් සමාධිය දක්වා වචන කතා කරනවානේ. ඇත්තටම මේ වචන ඇතුළි තියෙන දේවල් එකකවත් නිකන් ඉන්නකුට මෙනහි කරල බලන්න. ඒයි නිවනට තියෙන මාර්ගයේ. එච්චර වටිනා මාර්ගයක් දිහා පොත බල බලා පෙරල පෙරල අපේ යනවා හැබැයි එකක් දිහාවත් අපි ඇල්මක් දැක්වීනේ. එනිසා මේ ඇල්ම ඇතිකරගන්ඩ, චතුරාර්ය සතතියේ අවසාන මග කියල දෙනම මාර්ගය තමයි දුකනැති කරන්න තියෙන ආරි අස්ටාංගික මාර්ගය එනම් මේ කරුණු අට නිවරදිව අධ්‍යියනී කිරීමෙන් ඒකෙරෙයි අවධානයේ නිවරදිව යොමු කිරීමෙන් අපිට නිවනට යන්න පුළුවන් මග සැලසෙනවා. මෙන්න මේ චතුරාර්ය සතතිය කියන පාඩම තුලින් ඔබට අපි කියල දෙන්න උත්සා දැරවේ නිවනට යන්ඩ ම නෙවෙයි ඔබේ ජීවිතයේ විිභාගවලට අදාළ කාරණාටිකක් කියලද. ඒවම ජීවිතයටත් ගන්න එක කිසිදු හානියක් නෑ එක ඔබේ ජීවිතයට වටින දෙ මොකොද චතුරාර්ය සතතිය පිළිබඳව අපේ දරුවෝ ටිකක් දැනගෙන ඉන්නෙ හොඳැයි. බලන්නක දුක කියන්න මොකක්ද දු ඇතිවෙඩ හේතුමොනොවද දුක නැති කරන්නේ කොහොම දේකට තින ආර්ගමොනවද මේ කාරණා හතර අපි එක එක හොයාගෙන ආවා. ඒ ආපු මාර්ග ඔබ සියලු දෙනාම මේ පිළිබඳ අවබෝධයක් කෙටියෙන් හෝ ලබන්ඩ ඇති අපි ටිකක් නැවතත් සිහි කැඳවීමක් කරනෝ මමත්. බලන්නේ එක චතුරාරය සතතිය කියන එක සිහිකැඳවීමක් මම අරගෙන නොවනැවත බලන්ඩ මමිතා කෙටියෙන් මේ පැහැදිලි කර දෙනවා මොනෝද කියලා. එතවට අපි කතා කරා මේ ලෝකයේ දුකමත තමයි තියෙන්නේ සාරාන්සයක් ම මේ ගෙනෙන්නේ ඔළුවට ගන්න දුකමත තමයි මේ ලෝකයේ පිහිටල තියෙන්නේ දුක්කේ ලෝකයේ පතිත්තිිතෝ කියලා බුදු හාම්බුරු පෙන්නලා දුන්නේ ඒකයි. ඊළඟට අපි කතා කර මේ ලෝකේ සතරාකාර තියෙනවා දුකින් දුකක් මිඩෙෙන්ඩ කොහොමද අපි කරන්න දුකෙන් මිඩෙන්න්න මොනුවද කරන්න ඒකට කරුණු හතරක් දුකය අනු කුමදද යට හේතුවමකදද ඒන් මිඩෙන්න්න කොමද ක්‍රමේ ඒකට තිනෙන මාර්ග මකද ඔය හතරණ අපි කතා කළි එකොට ඒක බුදු හාමුදු්‍රෝ දම්සක් පැවතුන් සූතරයේ දී දේශනා කරලා තියෙනවා ඒ පිළිබඳව බරනස්නුවරදි ඒ වගේ අපි කිව්වා සාමුඛංසික දේශනාවක් කියෙලා කියන්න බුදු හාම්රු තම විසිම අවබෝධ කරගත්ත නිසා ඒක සාමුකංසික දේශනාවක් විදියට තමයි පිළිගන්නේ සඳහන් කරන්න කෙලා කිේවා ඊළඟට අපි දුක පිළිබඳව අවස්ථා හතරතියෙනවා දුක්ක ආර්ියය සත්‍යය දුක් සමුද යාාරී සත්‍යතිය දුක් නිරෝධ ආර්රියය සත්‍යය දුක්ක නිරෝධගාමිණී පටිපදාාරය සත්‍යය ොර මේ කාර්ණනාදාලාතියනවා ඒවත් බලාගන්න? ඊළඟට දුක ඇතිවීම පිළිබඳව විමසන කාරණා කීපයක් තියෙනවා මේ තියන්න පරි්ඥයේ පහාතබ්බ සච්චි කාතබ්බ කියලා ඔයාදී වශයෙන් කරුණු පැහැදිලි කරලා තියෙන. ඊළඟට අපි කතා කර ආරය සත්‍යය හතරක් තියෙනවා ඒත් සත්‍යය හතර ඇත්ත තත්ත්වයෙන් පිළිගණ්ඩනම් මෙන්න මේ කරුණු තුනු ඕනි කියලා ඒ මොනොවද තත අවිතත අනං්‍යත්ත කියලා අවස්ථාතුනක් ගැන එගැන්ුව ඒ කාරණා පිළිබඳවත් පහදල දීල තියෙනු. එතඔ මේ කාරණා ආර්ිය කියන්නේ මොකදද චතු කියන්න මොකදද ඔය වගේ කාරණා කහිපයක් මේකේ ඔබේ ඉගෙන ගත්තා ඒමොනොෝද කියලා. එතකොට ආර්යන් වහන්සේලා කෞද කියල මේ සඳහන් කරලා තියනවා. බුදු පසේ බුදු මහරාතන් වහන්සේලා. එවස් ආය සත්‍යය හඳුන ගත්තයයාය තමයි මේ තිෙන්නේෙ කිසිලෙසකත් බොරු කියන්නේ නැති වෙනස් කරන්නන්නේ නැති සත්‍යය අවබෝධ කරගන්නා අයට තමයි අපි කියන්නේ. ආර්ය සතතිය කියලා. ලි කරා ඊළඟට වෛදිවරේක් නං එත් චතුරවාාරි සත්ති වගේ තමයි ඉස්සලාව් රෝගයක් ඇති බව දැනගන්නවා රෝගයට හේතු හොයාගන්නවා ඒක කොහමොද සුව කරන්න කියලා බලනවා සුව කරන ක්‍රමය පාවිච්චි කරුම්. දෝට ඒක තමයි අංග සාමා්‍යි වෛදිවරේගේ. ඊළඟට සත්‍යය හතර පිළිබඳව පවත්ති පවත්ක නිවත්ති නිවත්තක වශයෙන් සඳාන්කරලා තියෙනවා ඊළගට සත්වයාගමින් සංසාර ගමනි කොහොමද සසරදික් වෙලා තියනෙට කෙටි කරගන්නේ කොහොමද කිය එක පිළිබඳ කාරණ පැහැදිලි කරලා තියන ආකාරයේ තොර සත්‍යය ඥානය කෘතිය ඥානය කෘථඥානය ආදී වසේ එ ඥානයන් පාවිච්චි කරන ආකාරය පිළි බඳවත් ඉළඟට අපිකිව තිිපරි වට්ටේ කියන්නේ අවස්ථා තුනක් පිළිබඳුව විග්‍රහාවෙන වනම් ඉළඟට සම්මා සම්බුද්ධ කෙනෙක් කියලා කියන්නේ ඇත්ත ඇති සැටියෙන් දැකලා ඉදිරිපත් කිරීමේ හැකියාව තියෙන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේලාට කියක්ෙව්. ඉලාට පස්සේ අප එකෙන් එක දුකාරය සතතිය ගැන කතා කර එක ධම්මචක්කෙ තියෙන විඩිය ගැනත් කතා කලා එතකොට ද කියන්නේ පිළිකුල් කියන්නේ ආකාසේ ඔය ආදි වශයෙන් ඒ කරුණුත් අධ්‍යියනය කරා මෙෙහි කරගන්න දුක ඇතිවෙන්නේ මෙන්න මේ කාරණ අට නිසා කියල තමයි දම්සක් පැවතුන් සූත්තරය යෙන්න්නේ කියලා ඔබට පැහැදිලික් කලා ඊළඟට අපි කතා කළේ ඒ දුක ඇතිවෙන සාමාන්‍ය අවස්ථාතුුණම් දුක්ක දුක්කතා විපරිනාම දුක්කතා ඒ වගේම සංකාර දුක්කතා කියලා දුක අවස්ථාකිීපයක් පිළිබඳු තමයි අධ්‍යියනක් කළේ ඊළඟට ඒේ සිද්ධ වෙනනාආකාරයන් පිළිබඳව පැදිලි කලා ඒ ඒක දුක පිළිබඳව විස්තර කරන්ටයේ දුනාා ඊළඟට අපි පැහැදිලි කර මේ දුකේ තියෙන ස්වරූපයන් පිළිබඳව කතා කරලා. දුක හොයාගත්තා ඒක කොහොමද දුක ඇතිවෙන්නේ කොහම දුක කියනෙ හයාගත්ත දුක ඇති වෙන්නේ කොහොමද කියල හොයෙනවා.ඒර දුක ඇතිවෙන් අවස්ථා දුකේ තියෙනවා ප්‍රධානම තන්හාාවකල් තන්නාව අවස්ථා තුනක් ගැනී ගැනවා. ඉළඟට සාමාන්‍යින් තියෙන කාම තන්නා බවතන්නා විබෝතන්නා කියන අවස්ථා තුන ගැනත් කතා කළ. ඉට පස්සේ දුක නිරෝධ තුංවෙනි අවස්ථාව ඒකෙත් තියෙනවා දුරු කළගත යුතු නිදහස් කරගත යුතු කාරණා පැහැදිලි කරලා දුන්. ඊළඟට හතරවෙෙනිය එක විදියට අපි ගත්තේ මෙන්න මේ අවස්ථාව ඒනං අවසානම පලය කල කියනමකදද දුක්ක නැතිකිරීමේ මාර්ගය හොයා ගැනී. මාර්ගය තමයි ආර්ෂස්්ටාංගික මාර්ගය. ඒනං අරි අටඟ මගේ ගමන් කරමින්, අපිට පුළුවන් නිවනට යන්න අවශ්‍ය කරන මාවත සකස් කරගන්න පුළුවන් කියනෙ එක අපි තේරුම්ගන්නට. ඕනි ඒමනං අද මේ පොඩි හාදුුරුරුන්ට දරුවන්ට. අපි සරලව ඉතාම සරලෝ මේ චතුරාර්ය සත්‍යය පිළිබඳව කරුණු ඉදිරිපත් කළේ දි ඔබ වහන්සේල මේ වහදට නරබලක්. ඔබේ දැනුම තව තවත් වර්ධනය කරගන්න ඔබට අවස්ථාව. ශල සල දෙනවාති මේ DP පිරිවන අධ්‍යාපන වැඩ සටහන් මාලාවේ අද දවසේ අපි ඔබට ගෙනාවේ තුනොමසරට අදාල ත්‍රිපිටක ධර්ම පුතේ තියන චතුරාරය සත්‍යය පාඩම ති ඔබ හැම දෙනාට මෙවා බලලා හොදට ශ්‍රවණය කරලා ජීවිතයට දැනුම් සම්බාරෙන් ආඩ්ඩිය කරගෙන ඔබ ඔබගේ අනාගතය සාර්ථ කරගන්නට අපි ආශිර්වාද කරනවා සරුදනාට සප්පදානම් ධම්මදානන් ගිනාද සියලු දාානයන්ට වඩා ධර්මදාානය උතුම් වන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් පෙරිවෙන් අධ්‍යාපනය ලබන ස්වාහසක් පොඩි හා මුදුරුවන් වහන්සේලාගේ මෙහිනින් වහන්සේලාගේ සහ dua දරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්थිතිය උදෙසා ධම්මික පෙරේරා ෆ්‍රසිලා පෙරේරා පදනම මගින් සිදු කරෙන මහගු සමාජ සත්කාරයි ීපී පෙරිවෙන් අධ්‍යාපන